வணக்கம் ஆய்வோவான் சிறிது நாட்டம சுப සන්ධ්‍යාවක් පාර්ථනා කරනවා අයිලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ 10 ශ්‍රේණියේ දුව පුතාලා අදත් පොඩි ඔෆිසර් එකෙක්ට වෙලා ඉන්නේ තමන්ගේ දෙමළ භාෂාවේ දැනුම දේයට තව තවත් ඉදිරියට ගෙන යාම සඳහා සර් ගිය සතියේ කිව්ව දේ දැන් හොඳටම පැහැදිලිද අනාවැකි කියන්නේ ඔකේ පළපුරුද්දේ හරිද ඕකත් අඩු වෙන්න පුළුවන් මම දන්නවා මෙතනින් ළමයි 10ක් ඉතුරු වෙනවා ඒ ළමයි 10 මතක තියාගන්න අනිවාර්යෙන් මේ 10ක් හරි වයින් තු කියන්නේ ඒකයි හොඳට වැඩ කරමු එච්චරයි හරි ඊය සතිය කිව්ව අනාවැකි වෘද කියලා බලන්නකෝ මතකද කිව්වස ඒ විදියමයි මේ විදියමයි පොතේ හරිද ඉතින් අපි අත්දැකීමක් ගන්නවා අත්දැකීමෙන් කියන්නේ හොඳට වැඩ කරමු හරි අදත් අපි 9 වසරේ පොත තමයි වැඩිපුර කතා වෙන්නේ හේතුව තමයි එදත් මම ඔයාලට කිව්වා අපේ දූල පුතාලත් එක්ක අපි 9 වසරේ දේවල් ටික වැඩිපුර තව කතා වෙනවා හේතුව තමයි ඔබට වාර විභාගයේ ප්‍රවැත් වෙනවා 3 වෙනි වාර විභාගයේ මාර්තු මාසයේ ඉතින් ඒ වෙද්දී අපි අපේ පොත ඉවර කරලා තියෙන්න ඕන ඉතාමත්ම පහසුවෙන් අපේ දරුවන්ට තමන්ගේ ලකුණු මට්ටමට යාම සඳහා හරි මට පොඩ්ඩක් කියන්න කවුරු හරි අපි ගිය සතියේ නතර කරේ කොතනද කියලා දරුවෙක් හෑන්ඩ් රේස් එකක් දාන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් දරුවෙක් ඉක්මන් කරා ඉක්මන් කරා අපි ගිය සතියේ නතර කරපු තැන පොඩ්ඩක් කියන්න පුළුවන් කෙනෙක් හෑන්ඩ් රේස් එකක් දාන්න පාඩම උදේට කරගෙන යන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඔව් පුතේ ඉක්මන් කරන්න අපි ගිය සතියේ කොතරද නතර කරේ මමත් ඉතින් කියනකම් ඉන්නවා මට ප්‍රශ්නයක් නැහැ හෑන්ඩ් රේස් එකක් දාන්න මුලින් මට මම ඉදරවල chance එක දෙන්නම් කියන්න ගිය සතියේ සම්බන්ධ වෙච්ච අය නේද ඉන්නේ ආ නැද්ද කොහොම ඉක්මන් කරන්න ඉක්මන් කරන්න හෑන්ඩ් රේස් එක දාන කවුරු හරි ආ වින්දි පුතා කියන්න අපි ගිය සතියේ කොතරම් නතර කරේ අපි ලකන් ගැන කතා කරේ ඉලක්කම් ටික කතා කරේ පුතාම කියන්න අපි ඉලක්කම් කීයක් කතා කරාද පුතා විශ්ෙන්දන් තියෙට කතා කරලා විශ්ෙන්දන් තියෙට ලියලා අකමෙන්දන් 100 දක්වා ලියන්න කිව්වා 10 ඉඳන් 100ට 80 ඉඳන් 100ට 80 ආ මෙතනදී 80 ඉඳන් 100ට ලියන්න කිව්වා හරි ඒක පිටුවක් පෙන්නලානේ තියෙන්නේ පුත විඳිම කියන්න මට පුතේ අපි මේ 10 ගුණාකාර ටික කතා කරාද ඔව් සර් ආයි ටිකක් කතා කරා හරි එහෙනම් ඒක ආකාරකමක් ඉවරයි හරි හරි පුතේ thank you හරි දැන් සියලු දෙනාම පෙල්ල ගන්න තමන්ගේ 9 වසරේ අච්චු පුතේ ක්‍රියාකාරකම් අංක 11 ඉක්මන් කරන්න ක්‍රියාකාරකම් අංක 11 ක්‍රියාකාරකම් අංක 11 ක්‍රියාකාරකම් අංක 11 බලන්න පුතේ හරි අවබෝධයෙන් පින්වරුන් ඉලක්කංගලේ පිටු අංක 38 අපි 10 වසරේ ඉතුරු කොටස් ටික කතා කරනවා පුතේ ඔයාලත් එක්ක පෙබරවාරි මාසේ පළවෙනි සතිය ඉඳන් හේතුව පොඩ්ඩක් මම බැලුවා 9 වසරේ ටික තා ටිකක් ඉවර කරගත්තොත් අපිට තව chance එකක් තියෙනවා 10 ටික අපිට කොහොමවත් කාලය තියෙනවා වැඩ කරගන්න දැන් පළවෙනි පාරම ප්‍රවේශයක් අරගෙනනේ තියෙන්නේ ඒක ටික අපිට කොහොමවත් බැලන්ස් එකේ කරගෙන යන්න පුළුවන් හිමින් සැරේ ඉතින් අපි හොඳට වැඩ ටික කරමු හරි බලන්න පිටු අංක 38 ක්‍රියාකාරකම් අංක 11 පහත සඳහන් ඉලක්කම් සේරතු එළදුවෝම් එකතු කර ලියමු පහත සඳහන් ඉලක්කම් එකතු කර ලියමු සේදා කියලා දුන්න විදියමයි මේ බලන්න කොටස් දෙකකට මෙතුව tag දාලා ලියුවා. ඕක තියෙන්නේ හරිම පහසුයි. ඒක ඉතින් දැන් පුළුවන්.
වැඩ කර කිනාට පුළුවන්. ඉතින් ඒකයි ගිය සතියේදී පන්ති ආරම්භ කිරීමේදී නෝට් ලියන්න කියලා මම ලීව් වෙලා යන්න කියලා. හොඳද? ඉතින් කියන්නේ අත්දැකීමෙන් කියන්නේ පුතේ. කිව්ව විදියට ළමයි 17යි. දැන් එක්කෙනෙක් වැඩි වුණා. කියන්නේ අත්දැකීමෙන්. හොඳද? 9 වසරේ අන්තිමට අපේ 10 වසරේ පන්ති පටන් ගනිද්දී ළමයි සාමාන්‍යයෙන් එනවා 100ක් 120ක් විතර. ඔය 100යි 120යි අතරින් අන්තිමට සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්න අපිත් එක්ක වැඩ කරන්න යන්නේ ළමයි 75යි. ඒක ටික ඔක්කොම හැලෙනවා. හේතුව තමන්ම තේරුම් ගන්නවා මට මේක ගොඩ දා ගන්න බෑ කියලා. ඔන්න ඕකයි අපි අත්දැකීමෙන් කියන්නේ. කිව්ව විදිහම තමයි. තා ඉදිරියට බලා ගන්න පුළුවන්. හරි. බලන්න ක්‍රියාකාරකම් අංක 12. කට්ටකාගෙන ඉන්න පුංචිකා අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයකට යනවා. එකක් මතක තියාගන්න. හොඳට කට්ටකාලා හොඳට ඉන්න. ඒ කියන්නේ හොඳටම කට්ටකාගෙන කියන දේ හොඳටම අහගෙන ලියලා කියන දේ හරියටම වැඩේ කරගන්න කියලා. අනිවාර්යයෙන්ම යනවා පුතේ ඒ සාමාර්ථයකට B සාමාර්ථයකට. අනිවාර්යයෙන්ම C සාමාර්ථයෙන් උඩ කොහොමද? ඒක නිසා හරියට කියන විදිහට වැඩ කරන්න ඉච්චරයි මට ඕන. හරි. බලමු අපි ක්‍රියාකාරකම් අංක 12 පිටු අංක 39. ෂෝඩිගලාහ ඉනේතු ඔරුවර් ඕල් ඔරුවර් ඕර් ඉලක්කත්තේ කූර මල්ලවර් ඉලක්කත්තේ එළුදී කටුවෝම්. තියාගන්න පුතේ යුගල වශයෙන් එකතු වී හරි අවබෝධයෙන් යුගල වශයෙන් එකතු වී 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 කෙනෙක් හරි අවබෝධයෙන් ඔරුවර් කෙනෙක් යුගල වශයෙන් එකතු වී කෙනෙක් යුගල වශයෙන් එකතු වී කෙනෙක් යුගල වශයෙන් එකතු වී කෙනෙක් ඊය මට පොඩ්ඩක් දැන් දන්නේ මෙත්මිනි ඔයයි ක්‍රිෂානි යාළුවෝ නේද? ඔව් සර්. එතකොට මේ ඊයේත් ඔයාලා මොකට හරි පන්තියට සම්බන්ධ වුණාද අයිලර්නින් එකේ සර්ගේ? නැද්ද? ඔව් සර්. ඊයේත් සම්බන්ධ වුණා. ඊයේ මොකටද සම්බන්ධ වුනේ? ඊයේ තිබ්බේ සෞඛ්‍ය පන්තිය සර්. නෑ නෑ පොඩි තුවක් උස ගිය පන්තියට සම්බන්ධ වුණාද අයිලර්නින් එකේ? නෑ සර්. නෑ. එහෙනම් මම වෙන දරුවෙක්ගෙන් ඇහුවේ. අද කොහෙද ඇහුවා යාළුවා? මට මතකව ආවානේ. ඇත්තටම ඇහුවා මේ අද කොහෙද ඇහුවා පුතේ යාළුවා කියලා. දැලින්නම් ඔයාලා දෙන්න යාළුවෝ. හරි පුතේ හරි. හරි. හරි බලමු. දෙදෙනා යුගල වශයෙන් එකතු වී කෙනෙක් ඉලක්කම් පවසන විට කෙනෙක් ඉලක්කම් පවසන විට කෙනෙක් ඉලක්කම් පවසන විට மற்றவர் இலக்கத்தை எழுதி காட்டுவோம் அனித் புத்கலையா நத்தம் அனித் தனத்தா அங்கயலியா பெண்பமோ அங்கயலியா பெண்பமோ அங்கயலியா பெண்பமோ அங்கயலியா பெண்பமோ அத்தரமதன் தருவத்தை வடகல்ல வடகல்ல தான் பிசிக்கல் பாந்து பட்டாங்கரான தீனி சமஹர விலாவாத மம ஐ லேர்னிங் එකේ ළමයිගේ නම් ගිහිලා කියනවා பிசிக்கல் එකේ ඒ තරමටම මේ ළමයි ඔලුව වටේ කරකවනවා දැන් ඇත්තටම නිින්දින් ගිහිල්ලක් මේ කොළ තුවක් උසම මේක තේරෙන්නේ නැහැ කියන වගේ තමයි හැන්නේ. හීනෙන් බය වෙලා කෑ ගහලා වදිනේ. හරිද? ඉතින් මේ වැඩත් එක්ක ඇත්තටම දැන් විවේකයක් අවශ්‍යයි. දැන් අවුරුදු 66ක් වෙනවා. ඉතින් විවේක ගන්න වයස ඇවිල්ලා දැන්. පොඩ පොඩ විවේක ගන්න ඕන අපි දැන්. හරි. බලන්න ඊළඟට කරපෙන්නම හරිම ලේසි. ඒ කියන්නේ දෙන්නෙක් එක්ක එකතු වෙන්න. ඒ කියන්නේ මෙහෙමයි රයිගමයා ගම්පලයා ඉන්නේ. ඒ වගේ එකතු වෙන්න දන්නවනේ ඉස්කෝල වල මම දන්නවනේ ඉතින් අපි වැඩ කරන නිසා දෙන්නත් එක්ක එකතු වෙලා වල්පල් කතා කරන්න එපා හරිද ඒ කියන්නේ දන්නේ නැණි මචං අර ඇන්ටිලා ගෙදර මෙන්න මෙහිමයි ඒ සද්දේ ඕ ඔහොම තමයි අපි දූල කියන්නේ හරිද පුතාලා නම් එහෙම නැහැ ඉතින් පුතාලා මොකද කතා කරන්නේ ගේම් එකක් ගැන කතා කරා එහෙමයි ඉතින් එහෙම නෙමෙයි බලන්න ඉගෙන ගන්න දෙයට යොමු කරන්න දැන් ඔන උදාහරණයක් විදියට අපේ හෙෂානි කියනවා ක්‍රිෂානිට හෙෂානි ක්‍රිෂානි නියමයි නියමයි නේද හෙෂානි ක්‍රිෂානි හරි බලන්න හෙෂානි කියනවා මෙහෙම ඉලක්කමක් කියනවා දෙමළෙන් කියනවා 100 නියමයි නේද එතනින් පස්සේ කවදාවත් ඒ යාළුවත් එක්ක කතා කරන්නෙත් නෑ මම දන්නවා අනිවාර්යෙන්ම මම දන්නවා දෙමළෙන් දෙයක් ඇහුවොත්
උඹ මට ගැළපෙන එකක් නෙවෙයි. හිමින් සැරේ මාරු වෙලා යනවා. මම හොඳටම දන්නවානේ. ඒක නිසා හරි හොඳ නూరు කියලා කියනවා. ඊළඟට ක්‍රිෂානි අයියෝක මොකද්ද? ටක් ගාලේ කැයි බින්දු දෙකක් ලියනවා. අන්න එහෙමයි ඔය කියන්නේ. ඔය වගේ දේවල් පොඩක් ප්‍රැක්ටිස් කරන්න යාළුවත් එක්ක. කොඩි තුවක් කුස නිකන් කියනවට හෙට ඉස්කෝලේ දිනව නේද? ඔය දිනනවා. හෙට ඉස්කෝලේ ගිහිල්ලා අපි නම් ඉතින් නිවාඩු දානවා අමාරුයි කියලා සෙම හැදිලා නැත්තම් උනේ හැදිලා කියලා. ලෙඩ නිවාඩු දාන එක තමයි මගේ වැඩේ. ඉතින් මේ අතර මාසෙ මම සාමාන්‍ය ඉස්කෝලේ යන්නේ දවස් 19ක් 20ක් වගේ ප්‍රමාණයක් තමයි. අනිත් දවස් ටික නිවාඩු. ඒ කියන්නේ මට රෑ 12 වෙනකම් පන්ති. ඊළඟට උදේ 4ට 4 6 පන්ති. ඉතින් ලේස් වල යන්න වෙලාවක් නේද? නෑ. ඉතින් ඉතින් ඉන්න ප්‍රශ්නයක් නෑ මම මොකුත් කියන්නේ නැහැ. ඉතින් ඒක තමයි. හරි. ඉතින් හේතුව විශේෂයෙන් අපේ ගමේ ඉස්කෝලේනේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. 10 හැමාරට ගියත් ප්‍රශ්නයක් නෑ. තනිකර එකම තමයි. ඉතින් මේ ඒ වගේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න. ඒක ලස්සනයි. ඒක හොඳටම ලස්සනයි. ඒ නිසා වැඩ ටික කරන්න. හරි. බලමු අපි ඊළඟ ක්‍රියාකාරකම් බොරුවක් කිව්වේ. හැමදාම ඉස්කෝලේ යනවා. நீங்கள் சந்தைக்கு சென்று வாங்க விருப்பும் பொருட்களை குறிப்பிடுங்கள் ඔබ සන්දේක සෙන්රු පුතේ සන්දේයි ඔන්න මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට අහපු වචනය අම්මෝ 9 වසරේ දියනම් ශිෂ්‍යත්ව විභාගයට අහපු වචනය හරිම ලේසි ඔය වචනේ අහුවේ බොරුද කියලා අහන්නකෝ අයියලා ඔයාලගේ අයියලා වෙන්න විදියක් නැහැ නේද ශිෂ්‍යත්ව ලියන්න ඔයාලගේ නංගිල මලිලාගෙන් අහන්නකෝ සන්දේයි කියන වචනේ ආවේ ඊළඟට ආවේ කිරිබොන්න කිරිබොන්න මගේ පන්තියට සම්බන්ධ වෙච්ච ළමයි නම් ලිව්වා කිසිම බයක් කරව හේතුව තමයි මම නිකන් කිව්වේ. ඒ කියන්නේ මෙහෙමයි මට දෙයක් හීනෙන් වගේ පෙනුනොත් ඒක අනිවාර්යෙන් වෙනවා. මම නිකන් කිව්වා පුතේ පොදු ස්ථාන වලට කියලා නමක් එන්න පුළුවන් කියලා. මෙන්න මේ වගේම තියෙනවා සම්බේ කියලා. කොහොමද වැඩේ? නේද? 9 වසරේදී ඉගෙන ගත්තනම් මේ අවුරුදු ශිෂ්‍යත්වයට ලකුණක් හරි. සම්බේ පොළ. ඊළඟට ආවේ පුතේ කිරිබොන්න. පරිම ලේසියිනේ. කිරිබොන්න එක කොහොමද ලේසි? දෙමලින් කියන එක ඊට වඩා ලේසි. කිරිබොන්න පාල් කුඩි උංගල් දැන් ඔයාලගේ නංගිල මල්ලි ඉන්නවනම් දෙමාපියන් අහන් ඉන්නවනම් ඒ පුංචි අර ගහන්න එපා කියන්න. ඔබ මේකත් වැරද්දුවද? එහෙම තමයි ගහන්නේ. හරි. ඉතින් සන්දේ කියන්නේ පොළ කිරිබොන්න පාල් කුඩි උංගල්. ඉතින් ඔන්න ඔකයි තප්පේ. දැන් ශිෂ්‍ය ඇත්තම මේ අවුරුදු පේපරේ පළවෙනි පේපරේ නම් අමාරු. ඇත්තම කතාව කියන්නේ මමත් පේපරේ බැලුව නිසා මම දන්නවා පළවෙනි පේපරේ අමාරුයි පුතේ දෙවෙනි පේපරේ නම් ලේසි. පළවෙනි එක අමාරුයි පොඩ්ඩක් මේ අවුරුද්දේ පාස් ෆේල් කරන ප්‍රමාණය පොඩ්ඩක් දැනට කතා වෙලා තියෙනවා හරියට මේ කියන්නේ නිලලත් ආරංචියක් නෙවෙයි නිර්නලත් ආරංචියක් මේ අවුරුද්දේ පාස් කරන ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරන කතාවක් තියෙනවා ඉතින් එහෙම වුණොත් බලන පාස් ලකුණු ප්‍රමාණය වැඩි කරાવી එහෙම කතාවක් තියෙනවා ඒක නිලනොරත් ආරංචියක් හරියට දන්නේ නැහැ තාමත් ගුරුවරු පොඩ්ඩක් අපේ කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක්ම ඔබ කරන්නේ ඉතින් එහෙම තියෙනවා ඒත් එහෙමයි හරියටම කියන්න බෑ හේතුව තමයි පේපර්ස් වල ලකුණු බලලා ඒකේ සම්පූර්ණ මධ්‍යන්‍යයක් අරගෙන තමයි පාස් ලකුණු පේල් ලකුණු දාන්නේ ඉතින් ඒවා තමන්ගේ වෙලාව මත තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. නිකන් කිව්වේ වචනේ අහුවෙච්ච නිසා නැත්තම් ශිෂ්‍යත් දේවල් වැඩක් නැහැ නේ අපිට. දැන් ඇවිල්ලා තියෙන 10 දේවල්. සාමාන්‍ය පෙළට මේ සන්දේ කියන්නේ මොකද්ද කියලා ලියන්නේ නැහැ. හොඳද? වැරදීට වටහා ගන්න එපා. බලන්න ඔබ පොළට ගොස් මොන වචනය සන්දේ පොළ තව දෙයක්. දැන් නා ඔයාලගේ නංගිල මල්ල මේ අර ශිෂ්‍යත් වල ඉවුවා නම් පොළ කියලා මෙහෙම ලියන්නත් ඇති කට්ටිය. හරි? පොළ ලියද්දී මේ බලන්න සිංහල අකුරු ලස්සනයි ගොඩක් සර්ගේ දෙමළ අකුරු තමයි ලස්සන විදිහ. කොහොම ලියන්නත් ඇති සමහර අය මේ ලයන්න වෙනුවට මේ ලයන්නත් ලියන්න ඇති. හරි? ඔය ලයනු දෙකෙන් හරි ලයන්න ලිව්වේ නැත්නම් ඉතින් ඒත් වැරදි. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඔව් සර් අපිටත් ඔය අත්දැකීම තියෙනවා නේද? ගෙදර ඇවිල්ලා මම කිව්වේ මම අනිවාර්යෙන් යන්නේ රෝයල් එකේ කොළඹ රෝයල් එකේ මම යන්නේ කියලා ආවේ නේද? ප්‍රතිඵලාවට පස්සේ අන්තිමට යන්නේ මේ ගමේ ඉස්කෝලේටම තමයි. මේ එහෙම නේද? ඔන්න ඕවා තමයි අඩුපාඩු. පොළ ලියද්දි මූරු දලා යන්නද දන්ත දලා යන්නද කියලා හරියට ලිව්වේ නැත්නම් ඒත් වැරදි. හරිද? කිරි බොන්න පාල් කුඩි උංගල් පාල් ලියද්දි දන්ත දලා යන්න නැතුව මූරු දලා යන්න ලිව්වොත් ඒත් වැරදි. ඔන්න ඕකයි තරණකාරීත්වය. ළමයට බැරි නෑ.
කලබලයේ තිතින් දැන් අපි උනාර රචනාවක් ලියාගෙන යද්දී දැන් ඔයාලා සාමාන්‍යයෙන් හිතන්න සිංහලේ රචනාවක් ලියන් යද්දී මම බුදුන්ට මල් නෙළුවේය මම බුදුන්ට මල් නෙළුවේය මල් වෙනුවට ලියලා තියන්නේ මූර්තදලා යන්නේ මල් බුදු අම්මෝ හරි ඉතින් ඔහොම අඩුපාඩු වෙනවා අපිට ඉතින් ඒ ඔයාලට එහෙම අඩුපාඩු වෙනවා නම් උන්චි අයිට ඉතින් අඩුපාඩු වෙන එක අහන්න දෙයක්ද ඉතින් ඒකයි කියන්නේ ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ තරගකාරී විභාගයක් නේද ඉතින් ඕව තමයි දැන් ඉතින් හිතන්න එපා දැන් ඉතින් 6 වසරකට සූදානම් කරවන්න එතකොට හරි ශිෂ්‍යත්වයෙන් මිනිස්සෙක් මනින්න බෑ නමුත් ඉතින් මේ ශිෂ්‍යාධාර ටික වටිනවා එච්චරයි ඊළඟට හොඳ ඉස්කෝලේකට යන්න පුළුවන් ඒක තියෙන ඉතින් මෙහෙමයි හොඳ මොරාල් එකක් තියෙනවා ඉතින් මං ශිෂ්‍යත්වේ පාස් කියලා කටහැලා තියන්න පුළුවන් එහෙම දෙයක් තියෙනවා ඉතින් හරි බලන්න නීංගල සංදේකු සෙන්රු ඔබ පොලට ගොස් වාංග විරුප්පම් පොරොට්ඨලෙයි කුරිප්පිඩුංගල් වාංග විරුප්පම් ගන්න කැමති දේවල් සඳහන් කරන්න ඔබ පොලට ගොස් ගන්න කැමති දේවල් සඳහන් කරන්න ඔබ පොලට ගොස් ගන්න කැමති දේවල් සඳහන් කරන්න ඔයාලා දැක්කද නිවුස් වල පෙන්වන ගොඩාක් ළමයි ඇඬුවා දැක්කද? තාත්තකින් පව්. මම කොච්චර ස්ට්‍රෙස් එකකින් ඇද්ද නේද? දැන් ගෙදර ගිහිල්ලා මං කොහොමද අම්මගේ මූණ බලන්නේ? තාත්තගේ මූණ දිහා බලන්නේ කියලා කොච්චර ස්ට්‍රෙස් එකක් ඇද්ද නේ? ඒක තමයි ඉතින්. ඒක තමයි. නමුත් ඉතින් ඒ එහෙම තමයි. දඬ දේවල් නෙවෙයි ඉතින්. හරි. බලන්න ක්‍රියාකාරකම් අංක 14. මම දන්නවා මෙතන ඔබ පොලට ගොස් ගන්න කැමති දේවල් සඳහන් කරන්න කිව්වට පස්සේ අපේ ළමයි ලියන්නේ ඉලවල මුකුත් ලියන්නේ නැහැ. ගන්න කැමති දේවල් විතරයි ලියන්නේ. බයික් වර්ග තියෙනවා. Round bite, sudulunu bite, ala bite, ala bite na oh tarang. Ini utama lihat nih. Apa yang kita mesti ngatur apa yang api kok cerah urtiak kerat. Api kemati. Amma boleh gigi larang ini nanya ada mana ada nih. Sini pol kok gila dana ada? Dana ada nama? Nek. Dana ada? Ayo, dana kan lo. Ini ay api kemati ya lagi dewa lagi. Nah, kaju go tu. Ini apa ini? Api kemati ya lagi. ඒ වගේ තමයි ඉතින් ඔයාලත් ඒ වගේ තමයි. හරි බලන්න ක්‍රියාකාරකම් අංක 14 පින්වරු උදාහරණත්තේ අවදානිප්පෝම් ෂෝඩිහලාහිනින්දු උරේ යාඩුවෝම් ආ කවිෂ ඉන්නව නේද? අපේ පන්තියේ කෙට්ටුම දරුවා. හරි බලන්න පහත සඳහන් උදාහරණත්තේ අවදානිප්පෝම් උදාහරණයට අවධානය යොදමු. පහත සඳහන් උදාහරණයට අවධානය යොදමු. පොඩ්ඩක් මේකේ පුතාල ටිකක් පොඩ්ඩක් ඇක්ටිව් වෙන්නකෝ. කැමස් ටික ඔන් කරලා එතකොට තව අපිට හොඳ වැඩක් කරන්න පුළුවන්. දැන් මට මෙතන පේන්නේ දූල ටික විතරයි වැඩ කරනවා. පුතාලත් පොඩ්ඩක් කැමරා එක ඔන් කරලා ඇක්ටිව් වෙන්න. හේතුව තමයි ඉදිරියේදී අපේ මේ පොලිසියට ගියත් OIC කෙනෙක් විදියට ඉන්නේ දූල. නියමයි හැබැයි නේද? නෑ අත්තම කතාව මම කියන්නේ. අපේ දිනි දරුව වැඩ කරනවා මදි දැන්. හොඳයි අත්‍තරම හොඳයි ඉතින් දුර වැඩ කරන එක හොඳයි. එයා ගැන අපතේ හදා ගන්නවා නේද? පහත සඳහන් උදාහරණ වලට අවධානය යොදමු. ෂෝඩිහලාහ ඉනේතු උරේ යාඩුවෝ මෙයා ගන්න දෙදෙනා බැගින් එකතු වී උරේ යාඩුවෝ සංවාදයේ යෙදෙමු. உரையாடுவோம் சங்வாதையே எதெமு உரையாடுவோம் சங்வாதையே எதெமு புதே தவதயா හරිද මම කිසිම අවස්ථාවක විභාගයට එන ටාගට් එක කියලා කිසිම අවස්ථාවකම වැඩිපුර කියන්නේ නැහැ වැඩිපුර කියන්නේ නැහැ එදා අපේ පහවසරේ පන්තිය මගේ කණ්ඩායම් හතරක් තියෙනවා ඒ හතරම එකට දාලා පන්තිය කරේ අන්තිම සෙමිනේක එදා මම නිකන් කියලා කියන්නේ මෙහෙමයි පුතේ විභාගයට යදි මේ ටිකක් බලාගෙන යන්න කියලා කියන්නේ විභාගයට ටාගට් කියලා කිව්වොත් වැඩක් නැහැ නේ පුතේ එහෙම උනොත් බලාගන්නේ ටාගට් ටික විතරයි හරිද නිකන් කිව්වා පොදු ස්ථාන ටික බලාගෙන යන්න පොදු ස්ථාන ටික එතන කිව්වා මම මෙහෙමයි බස් නැවතුම් පොළ දුම්රිය නැවතුම් පොළ එහෙම මම කියාගෙන ගියා නම් පහක් විතර ඉතින් එහෙම බලන් ගියා නම් එතන ලකුණක් හරි ඊළඟට ක්‍රියා ටිකනේ කුඩි උංගල් බොන්න මොනවාද බොන්නේ කිරි බොන්න අයියෝ ඒක බැරි නම් ඉතින් වැඩකුත් නැහැ හරි පාල් පොඩි උංග ඕවත් වරදිනවා දැන් ඉතින් ඕක කියලා වැඩක් නැහැ මම දන්නවා දෙමාපියන් මං හිතන්නේ දැන් මේ පොඩි උංග ගහලත් ඇති ඕක ගහලා වැරද්දුව නේද අද රැයට කන්න ඔව් එහෙම තමයි කියන්නේ හරි බලන්න පළවෙනි එක උංග ලුක්කු වෙන්න වෙන්නුම් ලියා ගන්න ඔබට මොනවද ඕන
ලියාගන්න පළවෙනි එක උංගලුක්කු වෙන්න වේඳුම් ඔබට මොනවද ඕන උංගලුක්කු එන්න වේඳුම් ඔබට මොනවද ඕන ඔබට මොනවද ඕන ඔබට මොනවද ඕන එනකු තිරච්චයි වේඳුම් ලියාගන්න මට මිදි ග්‍රෑම් 500ක් ඕන මට මිදි ග්‍රෑම් 500ක් ඕන පුතේ මේ වේඳුම් කියන වචනේ තේරුමත් එක මතක තියාගන්න අපිට සාමාන්‍ය පෙළ MCQ වලට වැදගත් වෙනවා සාමාන්‍ය පෙළ MCQ වලට වැදගත් වෙනවා පසිඳු ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් තිබ්බද පසිඳු තාම නෑ සර් තාම නෑ ඉස්කෝලේ පාඩම් කීයක් ඉවරද පසිඳු පාඩම් 9ක් විතර ඉවරයි සර් පාඩම් 9ක් විතර ඉවරයි ආ මොන රාගල නේද ඔව් සර් හරි හරි පුතේ හරි හරි බලන්න ඊළඟට හරි අවබෝධයෙන් බලන්න දෙවෙනි එක කණක්කු එව්වලව් ගාස්තුව කොපමණද මේ පාඩම අද ඉවර කරනවා තඩින්ගයි තියෙන්නේ කණක්කු එව්වලව් ගාස්තුව කොපමණද පුතේ ඔය කණක්කු ලියද්දි ඇවිල්ලා තියෙන මෙන්න මේ ණයන්න හොඳට මතක තියාගන්න හොඳ ප්‍රශ්නයක් අහන්න පුළුවන් තැනක් මම නම් ඕවයින් ප්‍රශ්න දානවා ඉතින් ළමයිට කණක්කු දැක්ක ගමන් ඇස් දෙකත් කණක්කුම තමයි ඉතින් හරිද ඇයි දන්නේ නැහනේ කණක්කු ලියද්දි බලන්න මෙතන මූණ රම් සුලිනා තියෙන්නේ කණක්කු ගාස්තුව කොපමණද නැත්තම් ගාණ කීයද නැත්තම් ගාණ කොපමණද බලන්න පුතා 100 රූපා රුපියල් 100යි රුපියල් 100යි රුපියල් 100යි හරි තුන්වෙනි එක වේරු වැදුම් දේවෙයියා වෙන මොනවක් අවශ්‍යද දේවෙයියා අවශ්‍යද වෙන මොනවක් අවශ්‍යද ඉල්ලේ නැහැ ඉල්ලේ නැහැ ඉල්ලේ නැහැ ඉල්ලේ නැහැ හරි නියමයි හරි බලමු අපි ඊළඟට මුචි ලස්සන කතාවක් කියලා දෙන්නද hina වෙන්න හරි ඔන්න අහගන්න හරිද යාපනයේ මුදලාලි කෙනෙක් මාතරට ආවලු කොහේ මුදලාලි කෙනෙක්ද යාපනයේ මුදලාලි කෙනෙක් යාපනයේ මුදලාලි කෙනෙක් මාතරට ආවට පස්සේ අනේ මුලින් කියලා දෙන්නම්කෝ ඒකේ පුංචි සත්‍ය කතාව මෙහෙමයි සත්‍ය කතාවක් කියලා ගන්න ඔබ පුංචි ව්‍යාකරණ කොටසක් තියෙනවද නැත්නම් ව්‍යාකරණ කොටසක් ලහ දෙමළා එකේ කතර පැත්තේ ප්‍රශ්නයක් හරිද හොඳට අහගන්න පුතේ දෙමළ අයට මෙන්න මේ අකුර බලන්නකො සර් ස්ක්‍රීන් එකේ ලියන්න මෙන්න මේ අකුර මේකට අපි බයන්න කියලාත් කියනවා පයන්න කියලාත් කියනවා පැහැදිලිද බයන්න කියලාත් කියනවා පයන්න කියලාත් කියනවා මේක බැරි නම් කිසි ප්‍රශ්නයක් නැහැ එන්න දෙක වසරේ පන්තියට මම කසුම් සර්ට කියලා අකුරු පාඩමක් ඔයාලට උගන්වන්න chance එක අරන් දෙන්න ඕකත් බැරි නම් හරි බයන්නයි පයන්නයි දෙකම කියනවා පුතේ දෙමළ අයට බයන්නින් පටන් ගන්නේවට බයන්න කියවෙන්නේ නැහනේ ඔන්න ඕකයි පුරස්නේ හරිද බයන්නින් පටන් ගන්නේවට බයන්න කියවෙන්නේ නැහැ හැම එකටම කියවෙන්නේ පයන්න 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 බඳු නෙමෙයි පුතේ පන්දු එහෙමයි කියවෙන්නේ හරිද ඒ වගේ ඒ අන්න එක පොඩ්ඩක් මතක තියාගන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න හරි දැන් කට්ටිය කල්පනා කරනවා ඒකෙන් පටන් ගන්න මොනවද මේ කියන්න හදන්නේ එහෙම කියලා කල්පනා කරනවා හරි හොඳට අහගන්න දැන් ඊට පස්සේ දැන් අපි නැවත කතාවට එමු යාපනයේ මුදලාලි කෙනෙක් ආවා මාතර බක්කඩේකට මාතර බක්කඩේ ආවා ඇවිල්ලා මුදලාලි හොඳයි මුදලාලි අහනවා ඒ දෙමළ මිනිස්සයාගේ නැත්නම් කොඩිතුවක් උසර් කියලා හිතන්නකො හරිද කොඩිතුවක් උසර් ඉන්නේ කොඩිතුවක් උසර් තමයි ඉන්නේ හරි බක්කඩේකට එනවා මොනවාද මහත්තයා ඕන මොනවාද මහත්තයා ඕන කියලා අහන්නේ නෑ එහෙම නෙමෙයි මොනවාද මහත්තයා ඕන කියලා අහන්න එපා එමුත් ඔයාලට තා වෙන දෙයක් කියන්න වෙනවා ඔයාලට දැන් මේක වැඩක් නෑ තම පුංචිනේ එක දෙයක් කියන්නම් hina වෙන්න අහනවා මොකද මහත්තයා කියලා අහන්නේ මොකද මහත්තයා කියලා අහන්නේ හරිද මොකද මහත්තයා කියලා ඇහුවට පස්සේ මොකද මහත්තයා කියලා ඇහුවට පස්සේ කියන්නද ආ ඒකෝර දැන් අපි බක්කඩේකට එන්නේ මොකටද භාවනා කරන්නද
ah kayak makan dekat ini bawa nak kerana mana datang balik balik ni tu kayak makan mana ini hari mata pada gini mahatya mata pada gini mahatya bahkan pada gini ni putih dia ni pada gini mahatya wek iya putih itu ke balan tu memang dah saya yang nama kadek tu mungkin kah nama kau tu apa sah muka tu ni pergi මඩ බඩගිනි මහත්තයා මඩ පඩගිනි මහත්තයා පඩගිනි බඩගිනි නෙවෙයි පුතේ පඩගිනි එහෙමයි කියන්නේ බොරු නෙමෙයි හොඳට බලන්නකෝ පුළුවන් නම් දැන් යාපනයේදී වෙලාව ගිහිල්ලා පොඩක් කතා කරන්න මට පඩගිනි කියලා කියන්නේ ඒ මිනිස්සේ කියන්නේ පඩගිනි කියලාම තමයි ඉතින් බඩගිනි නෙවෙයි පුතේ පඩගිනි කියලා දෙමළයි කියවෙන්නේ ඒ වගේම තමයි බයිසිකලයට කියනකොට බයන්නට පයන්න දාලා කියන්නේ එහෙම තමයි කියවෙන්නේ ඊළඟට බින්දුවට කියන්නේ පින්දුව ආ නියමයි බින්දුවට කියන්නේ පින්දුව ඒ වගේ තමයි එහෙම නෙමෙයි ලස්සනයි ඕක බඩගිනි මාත්‍යා මට පඩගිනි මාත්‍යා පඩගිනි මහත්තයා ඔන්නෝමයි කියන්නේ හරිද ඔය ඔයගේ ලස්සන දේවල් තියෙනවා ස්පෝකන් තාමල් කතා කරන්න පටන් ගත්තේ නෑනේ ඔය ස්පෝකන් පැත්ත හදා ගන්න ඕන ඒකයි මම ඔය හිනාවෙන්න තමා කියන්නේ නමුත් ඕකෙන් Taman දෙයක් තේරුම් ගන්න හේතුව තමයි පුතේ සාමාන්‍ය පෙළ විභාගෙට ලකුණු 10 ප්‍රශ්නයක් එනවා උරෙයියාට සංවාදයක් වෛද්‍යවරයා සහ රෝගියා ඊළඟට ග්‍රාම සේවක නිලධාරීවරයා සහ ගමේෂ සමාජිකයෙක් අතර මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගෙට මම ටාගට් කරන අංක 1 ප්‍රශ්නය තමයි ඔන්න ඕක ග්‍රාම සේවකතුමා සහ ගමේ සමාජිකයෙක් අතර සිදුවන සංවාදයක් ඊළඟට පුතේ තව තියෙනවා වෙළඳ පොලේ සිදුවන සංවාදයක් ඔන්න ඔය විදිහට සංවාද ගණනාවක් තියෙනවා. ඉතින් ඕවට අපි දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මට පඩගිනි මහත්තයා තමයි ඉතින් සංවාදයක් ආවට පස්සේ නේද? ආ සංවාදයක් විභාගයට ආවට පස්සේ මට පඩගිනි මහත්තයා තමයි කීකින්ද ඉන්නේ. ඉතින් ඒක නිසා හිනා වෙනවා වගේම ඕව මතක තියාගන්න. බයන්නට පයන්න කියවෙන්නේ. ඒ හැටි. හේතුව එයාට සිංහල කියවෙන්නේ නැහනේ. ඒ වගේ තමයි. මට බඩගිනි නෙවෙයි පුතා මට පඩගිනි. අද ඔන්න පන්ති ඉවර වෙලා එහෙම නැත්නම් අම්මා හොඳටම කන්න දේවා මට පඩගිනි අම්මා මට පඩගිනි අම්මා කියලා කියන්න නියමයි නේද එතකොට ඔය වගේ දේවල් හොඳට Taman ඔළුවේ තියාගන්න hina වෙන්න තමයි කිව්වේ නමුත් ඔය වැදගත් ලස්සනයි දේවල් ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා තා එක එක කියලා දෙන්නම් හැම දෙයක්ම නැත්තම් කියලා දුන්නාට පස්සේ අගයක් නැහැනේ මට පඩගිනි මහත්තයා මතක තියාගන්න හරි හරි බලමු අපි සෙවි මඩුප්පෝම් සවන් දෙමු උච්චරිප්පෝම් උච්චාරණය කරමු. ඔව ලස්සන දේවල්. දෙමළ භාෂාවේ තියෙන ලස්සන දේවල්. පයන්න සහ බයන්න. බල්ලා නෙමෙයි පුතේ. පල්ලා. ආ. යාපනයේ ඉන්නේ. අපි මෙහෙ කියන්නේ බල්ලා. යාපනයේ කෙනෙක් මෙහෙ ආවට පස්සේ අදු පල්ලා. එහෙමයි කියන්නේ. අදු පල්ලා කියලා කියන්නේ අදු බල්ලා කියලා මොනවද කියන්නේ? නැත්නම් අදු නායි කියලා. අදු පල්ලා. බල්ලා නෙමෙයි පල්ලා. පල්ලා හස ඔය වගේ ලස්සන දේවල් තියෙනවා පොඩ්ඩක් මහන්සි සර්ටත් ඒක නිසා තමයි වැඩිපුරම සර් කතා කරන්න යන්නේ නැත්තේ ඉතින් නම් පන්ති අද ඒක නිසා කුංචි දෙයක් කිව්වේ බයන්නේ පටලව ගන්න එපා යාපනේ අය වගේ හරිද සවන් දෙමු උච්චාරණය කරමු හරි හොඳට අහගන්න පුතේ ඔබට 9 වසරේ ඉන්නවා පුතේ හිස්තන් පිරවීමේ ප්‍රශ්න ඉතින් ඒවට මෙන්න මේ වගේ සෝරි ඒවට මේ වගේ වචන අහන්න සම්භාවිතාවක් තියෙනවා විභාගයට යන්න කලින් මේවා පිළිබඳ අවබෝධය හොඳට දාගෙන යන අපි විනෝද වෙන්න ඕන විනෝද වෙමු සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා විශාල සාවට පස්සේ කොණිතුවක් උසගේ ගානේ ලස්සන ඔයාලට ඒ සාමාර්ථ ගන්න සියලු දෙනාටම හොඳ පාටියක් ඕගනයිස් කරලා දෙනවා මුළු ලංකාවේම දරුවන්ට ඒ සාමාර්ථ ගන්න අයට විතරයි නැත්තම් නෑ නැත්තම් ඉන්න එපා නිකන් වත් සර් හම්බෙන්නවත් ඉන්න එපා ඒ නැත්තම් ඉන්න එපා මෙච්චර ගන්නලා ඒ නැත්තම් ඉන්න එපා සර් හම්බෙන්න හරිද ඉතින් ඒක නිසා හොඳට වැඩ කරන්න අපි hina වෙන්න ඕන වැඩිදික කරගෙන යන ගමන් හේතුව මම දන්නවා ඔයාලා දැන් ස්කෝලේ යනවා ඉතින් එතකොට ඉන්න වල්පල් ටික ඔක්කොම කතා කරලා හොඳ ෆ්‍රී එකේ ඉන්න ස්කෝලේ ගියාට පස්සේ මම හොඳටම දන්නවා ඉතින් ඒවා ඉතින් මේවා මේවත් එක්ක අපි පොඩ්ඩක් හොඳට වැඩ කරමු hina වෙන්න හරියට වැඩ ටික කරමු මෙච්චරයි වෙන්න ඕන මගේ ටාගට් එක තමයි මගේ මෙතන අය මෙතන මගේ ඉන්න පළවෙනි බැච් එකනේ ඔයාලා මාත් එක්ක මුලින්ම වැඩ ටික කරගෙන යන මම ඒ අයට ඒ සාමාර්ථ අරන් දෙන එක තමයි මගේ එකම ටාගට් එක ඉතින් අපි හොඳට වැඩ කරමු හොඳට හරි බලන්න පළවෙනි වචනේ tiraachei midi මෙයා ගන්න tiraachei midi මට පඩගිනි මහත්තයා මහතියා එනකො පඩගිනි මහත්තයා පඩගිනි tiraachei midi
තෙරියුම් දන්නවා ඉක්මන් කරන්න තෙරියුම් දන්නවා දෙවැනි එක තෙරියුම් දන්නවා සාමාන්‍ය පෙළට ඒ නමයක් නැත්තම් මට පඩගිනී තමයි ඉතින් මෙතනට රිසාසාට පස්සේ කියන්න වෙන්නේ මට පඩගිනී අම්මා කියලා තමයි කියන්නේ දැන් මිදම් මහන්සි වෙන්නේ ඒවට හොඳද අඬන්න තියාගන්න එපා අඬන්න තියාගන්න තෝ ලස්සනට වැඩ ටික කරන්න ඔබට අවශ්‍ය වෙන පන්නරය අපි දෙනවා හොඳට වැඩ කරන්න ඊළඟට ඉරඳු කියන්නේ හතර නියමයි ඒකත් ලියනවා අපේ රටේ අනාගතය පුංචි ඔබ තමයි ඉරඳු කියන්නේ කීයද ආ ඒකත් ලිව්වයි ඉන්නවනේ නියමයි හැබැයි ඉරඳු දෙක ඉරඳු දෙක අච්චර ගිය සතිය අච්චර කරලා ඉරඳු හතර නැත්තම් පහ කියලා ලියාගත්ත අය ඉන්නවනම් පොඩ්ඩක් බලන්න මේ මේවයින් එනවද කියලා මේ පොඩ අල්ලලා බලන්න හොඳද ගිය සතිය අච්චර හිමින් කරේ එකයි කිව්වනේ පැහැදිලිව සාමාන්‍ය බල MCQ වෙන්න පුළුවන් තැන ඊළඟට 9 වසරේ අන්තිම වාර භාග ඉලක්කම් ලියන්න එන්න පුළුවන් තැන කට කැඩෙනකම් කිව්වා අයියෝ කඩවලේ ඔහොම කියලාත් ඉතින් දෙමළ වලට ලකුණු ගන්න බැරි නම් ඉතින් එතනින් එහා තවත් කතා කරන්න දෙයක් නැහැ ඊළඟට 100 කියන්නේ 100 100 කියන්නේ 100 ඊට පස්සේ 200 කියන්නේ ආච්චිද නෑ 100 කියන්නේ 100ය හරිද 100ය ඒ කියන්නේ රුපියල් 100 ඊළඟට 100 කියන්නේ බත් 100 කියන්නේ බත් මම ඇත්තටම මෙතන උගන්නන්න කිසිකේ ක්ලාස් එක උගන්වනවා වගේ ඉතේ හේතුව එතකොට මටත් අර ඇඟේ තියෙන මහන්සියක් නැති වෙනවා ඒකයි මේ වගේ මේ විහිළු කතා කිය කි එහෙම වැඩ කරන්න ඕන ඊළඟට නන්දි කියන්නේ ස්තුති නන්රි කියන්නේ ඌර නෙවෙයි ඒ පන්රි පන්රි ඌරා නන්රි කියන්නේ ස්තුති හරි එහෙනම් අපි ඔය ඉවර කරේ ඔයාලගේ තුන්වෙනි පාඩම හරි මමත් එක මුලින් ඉඳන් වැඩ කරපු දරුවෙක් හෑන්ඩ්‍රයිස් එකක් ගන්න ග්‍රේඩ් 9 වල ඉක්මනට වැඩි වෙලා ගන්න එපා මමත් එක මුලින් ඉඳන් වැඩ කරපු ළමයෙක් හෑන්ඩ්‍රයිස් එකක් දාන්න නෙක්මිනි වැඩ කරා නේද හරි නෙප්පිනි කියන්න අපිට මේ පළවෙනි පාඩම ඉවරද පළවෙනි පාඩම සම්පූර්ණ කතා කරලා ඉවරද අපි ඉක්මන් කරන්න නෙප්පිනි සර් මම මේ පාඩම කරනකොට හිටියේ නෑ සර් එතකොට ඉතින් මුලින් ඉඳන් සම්බන්ධ වෙලා නෑනේ ඊළඟට කවීෂා මුලින් ඉඳන් සම්බන්ධ වුණාද ඔව් සර් ආ නියමයි කියන්න පුතේ පළවෙනි පාඩම ඉවරද අපි ඔව් සර් පළවෙනි පාඩම කරේ නෑ පළවෙනි පාඩම කරේ නෑ නෑ සර් ඒක වෙන විදියක් නෑ පළවෙනි පාඩම මම කරානේ මට මතකයි හොඳටම මතකයි කරානේ පළවෙනි පාඩම කරා කියලා හොඳටම මතකයි පසිදු පළවෙනි පාඩම කරාද සම මැදක ඉඳන් ආවේ ඔවත් මැදක ඉඳන් ආවේ හරි එහෙනම් ඒක තියෙන් දෙන්න අන්දරියුම් තෙන්නක් කඳුරු කරාද පවිෂා කතා කරන් කවිෂා දෙවනි පාඩම ඒකත් නෑ කියක් මෙත්මිනි කරාද ඒක නෑ සර් ආ එතකොට යාල් සම්දි කරාද ඒක කරා සිත්‍රි පුත්තාඬු කරාද කොහොම මයික් ඔන් කරන්න මයික් ඔන් කරගන්න ඉක්මනට ඉක්මනට කරා සර් ඒක කරා සිත්‍රි පුත්තාඬු ඉවරයි ඊළඟට අම්මා නාන ගිලෙගියන්ට පෝරෙන් එකක් කරා මට මතක විදියට. ඕකෝ ඉක්මනට. කරා සර්. ආ අන්න එහෙම කියන්න. ඔක්කොම පාඩම් ටික කරා කියන්නේ එතකොට නියමයි. එතකොට 6 වෙනි එක ස්වාමි විපුලානන්ද කරා නේද? නෑ සර්. ඔව් සර් නෑ සර්. හරි හරි කමන්නේ මයික් ඔෆ් කරන්න එක. කරාද නැද්ද? අවිෂා කරා නේද මම මතක විදිහට කරා මේක ඔව් සර් කරා ආ එතකොට මුච්චක්කර වණ්ඩියි කරාද කරා ඔව් ඔව් කරා ඒක නම් කරා කරා නේද දරුවනේ ඔව් සර් කරා ආ ඒකනේ ඊළඟට සීගිරියා කරා මම මතක විදිහට කරා සීගිරියා කරා නේද ඔව් සර් ආ ඒකනේ ඔව් සර්
හරි ඊළඟට කඩිදම් මෙලදුවන් ලිපි ලියමු කරා නේද මට මතකයි ප්‍රින්සිපල් ට මතකද අපි පවුල් කරේ ලිපියක් ලිව්වා මතකද සර් ඒකනේ ඒවනම් මතකයි ප්‍රින්සිපල් ට පවුල් කරේ ලිපි ලිව් විදිය මතකයි ඊළඟට වීදි අලංගු ලිව්වද ඒක කතා කරාද මාර්ග අනතුරු ඒක නෑ නේද දරුවනේ මෙත් මිනි කරාද ඒක ඔව් සර් ඒකත් කරාද පසුලුවෙක් කරලා තින්නේ මේ කරලා තින්නේ ළමයි කරලා තියෙන්නේ හරි කරා තියෙනද හරි එතකොට රයිල් පයනම් පොදුවේ කියන්නකෝ ඔයාලා ඔක්කොම මයික් ඔන් කරගන්නකෝ අනිත් අයත් net minute mic එක ඔන් කරගන්න පසුලුත් mic එක ඔන් කරගන්න හේෂානිත් mic එක ඔන් කරගන්න එතකොට හරිනේ අපි බලමු වැඩි ඡන්ද ප්‍රතිඵලයක ආගෙද කියලා හරි එතකොට රයිල් පයනම් කරාද නෑ සර් නෑ හරි ආ හරි එතකොට තේහිලේ ගලක් නෑ එහෙමද ඔව් සර් හරි එතකොට පාඩම් දෙකයි හරි පාඩම් හතරයි තියෙන අපිට ඉවර කරන්න එහෙම නේද ඔව් සර් ආ ඔය තියෙන්නේ පාඩම් හතරයි ටග් ගාලා ගන්න අන්තිම පාඩම ටග් ගාලා ගන්න හරිම නියමයි පට්ට නියමයි කියලා පොඩි තුවක් උසගෙ දෙමළ කියලා ගන්න ටග් ගාලා අන්තිම පාඩම අපි යන්නේ නුවර එළිය ගිහිල්ලා ඒ 11 හදන කර්මාන්ත ශාලාවකට තමයි යන්න හදන්නේ. හරිම නියමයි. බලන්න. හරි හරි දැන් පුතේ මයික් ඕෆ් කරගන්න. Thank you. හොඳයි. අපේ පන්තියේ ඉන්න කෙට්ටුම දරුවා තමයි කවිංචා. හැබැයි හොඳයි අත්තරම. කෙට්ටුම දරුවානේ වැඩ කරනවා හොඳයි. පෙළ ගන්න 12 වෙනි පාඩම. ඔක ලේසි පාඩමක් අපි හොඳට ඔළුවට දාගෙන වැඩ ටික කරගමු දැන් ගුවන්ුවේ නැහැ කියන්න බෑ දෙමාපියන් අහන් ඉන්න නිසා මම කියන්නේ 12 9 වසරේ පාඩම් 12ක් තියෙනවා ඒ පාඩම් 12න් මේ වෙද්දි පාඩම් 8ක් සම්පූර්ණ විවරයි නිකන් නෙවෙයි අනිත් ලංකාවේ තියෙන කිසිම දෙමළ පන්තියක් වගේ නෙවෙයි අපි වැඩ ටික කරන්නේ තියරි ටික ලියවනවා හැම දෙයක්ම ඉලක්කම් පාඩම හොඳටම කියලා දුන්නා ඉතින් ඒව මේවත් එක්ක මෙච්චර කළා ඔබේ දරුවට ලකුණු 60න් උඩ ගන්න බෑ කියලා කියන්නේ ලකුණු 60න් 60ක් ඕනේ නැහැ 50ක් තියන්න ලකුණු 50න් උඩ ගන්න බෑ කියලා කියන්නේ ඉතින් මේ ඒක ගුරුවරයාගේ වැරද්දවත් දෙමාපියන්ගේ වැරද්දවත් නෙවෙයි ඒක ඔබේ දරුවගේ වැරද්ද හේතුව තමයි මම දකින දෙයක් තමයි දැන් මේ පන්ති වලට ළමයි එනවනේ දෙමාපියෝ බාර දෙන්නේ සර් මම අර පන්තියටත් යවුවා ඒ සර් මිලෝ දෙයක් කරේ නැහැ එහෙම කියලා බැලින්නම් ඒ සර් වැඩ කරලා තියෙනවා දරුවා ගෙදරවිල වැඩ කරලා නැහැ. ඉතින් එහෙම එපාකෝ වෙලා මම නම් කිසිම අපේ ගුරුවරයෙකුට කිසිම වචනකින් දෙයක් කියන්නේ නැහැ. හේතුව තමයි අපිත් මේකන් ඉන්නේ ගුරුවරු නිසා. ඔබත් හොඳට වැඩ කරන්න. එච්චරයි. වැඩ කරොත් ප්‍රතිඵල තියෙනවා. නැත්තම් මෙහෙමයි. ගාමන්තල ඕන තරම් ජොබ් තියෙනවා අපේ දූලට යන්න. කොහොමයි නේද? ආ රුපියල් 30,000ට 25,000ට යනකොට ජොබ් එකකට. එතකොට තේරෙනවා කොඩි තුවක් සර් කිව්වේ මේක කියලා. සර් කිව්ව දේ අහලා මම තව පැයක් වැඩ කරා නම් මම අද AC ඔෆිස් එක වැඩ කරනවා. එහෙමයි. නැත්තම් ඉතින් ගාමන්ට් වල තියන ඕන තරම් තියෙනවා. ඉතින් ඉගෙන ගන්න. ඒක තමයි ඔබේ ජීවිතේ වෙනස් කරගන්න තියෙන එකම ස්ථානේ ඕක. ඉගෙන ගන්න. ඔබට යාළුවෝ 100ක් ඇති මේ වෙලාවේ. නමුත් ඔබට තනි වුණොත් ඉන්නේ ඔබ විතරයි. ඒක හොඳට මතක තියාගන්න. මේ අපි පුතේ අධ්‍යාපනය ලැබලා පී උසස් අධ්‍යාපනය ලැබලා ඊළඟට රාජ්‍ය වෘත්තියට ඇවිල්ලා ඊළඟට අපි දැනටත් අපි ඉගෙන ගන්න අවස්ථාව දෙනවා. ඒ අපි උසස් අධ්‍යාපනයට. ඉතින් අපි මෙහෙම කතා කරන්නේ අත්දැකීමක් එක්ක. අපි ඉගෙන ගනිද්දී අපිට යාළුවෝ ඉන්දියා 150ක් 200ක් විතර. මුතුම්ම පාර්ථ බැස්ස ගමන් ඉතින් මෙහෙම මෙහෙම තමයි ඉතින්. ඇයි අඳුරනවනේ? නැත්තම් ඉතින් ලොකුකම් කියලා තමයි කියන්නේ. කතා කරොත් අපිට කතා නොකර යන්න පුළුවන්ද? බෑ. අද ඉන්නේ නිතරම මම විතරයි. ඒක තේරුණාද Tamanට? Tamanගේ පිටිපස්සේ යාළුවෝ ලක්ෂයක් වුණත් ඉදී Tamanට තැනකට යන්නේ ඉන්නේ Taman විතරයි. දැන් කොටුවක් සේ පිටිපස්සේ කවුරුවත් ඉන්නවද නැහැ. Taman මේ උත්සාහයෙන් ඇවිල්ලා තියෙන්නේ. Taman හදාගන්න මොටිවේෂන් එකක් ගන්නවා. අපි ඕවර තමයි පුතේ. ඉගෙනගෙන ඩිප්ලෝමා කරලා පුහුණු වීම ලැබලා ඒ අපේ රටේ අනාගතේට දෙයක් කරන්න ඕන නිසා මේ අයිලර්නින් කියලා කියන්නේ ඔයාලා ලබපු ලොකුම ලොකු සම්පතක්. ඉතින් මම මෙච්චර වැඩ රාජකාරී තියාගෙන අපේ කසුන් සර්ලාගේ ඉල්ලීමට ලොකු වැඩක් පටන් ගන්නවා සෑම ඉරිදාවකම කණ්ඩායම් දෙකකට කරන්නේ ඒකටත් සම්බන්ධ වෙන්නේ. ඒක දැනුවත් කරාවි කසුන් සර් මට කොච්චර වැඩ තිබ්බත් මම අයිලර්නින් එකට ගොඩක් ගරු කරනවා. හේතුව තමයි ලංකාවේ තියෙන එකම උසස් අධ්‍යාපන ආයතනයකවත් දහම් පාසලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මමත් වැඩ කරනවා ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනවල. නමුත් දහම් පාසලක් නැහැ. හෝයට
බණක් කියවන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ධර්ම දේශනාවක් කියන්නේ නැහැ පුතේ. ඉතින් ඕවා අපි ලැබපු අත්දැකීම්. ඕවා වැදගත් වෙනවා පුතේ. අපි දහම් පාසල් ගිහිල්ලා ඒ අපි ස්කෝලේට වඩා දහම් පාසලෙන් තමයි අපි මේ තැනට ආවේ කපිකක් වේ නිර්මාණය මේක ඔබට තේරෙනවා ඇති. ඒක නිසා තමන්ගේ ජීවිතය විනාශ වෙන්න දෙන්න එපා. තමන්ගේ ජීවිතය විනාශ වෙන්න නොදී හොඳට වැඩ කරන්න. ඒක තමයි විය යුත්තේ. තමන්ත් එක්ක යාළුව ලක්ෂයක් ඉඳියක් වැඩක් නැහැ. තමන්ගේ ජීවිතය හදාගත්ත යුත්තේ තමන් තමන්මයි. ඒක දැම්ම තේරෙන්නේ නැහැ ඔබට. තමන් තනියෙන් අතමහන්සි කරලා රුපියලක් හේවන දවසට තමන් ඉගෙනගත්ත දේෙන් රුපියලක් හොයන දවසට තමන්ගේ අධ්‍යාපනයේ නිම කළා ජොබ් එකකට ගිහිල්ලා රුපියලක් හොයන දවසකට තමයි තමන්ට තේරෙන්නේ තමා අතට තම අතනේ සේවනල්ල කියලා. ඒ කියන්නේ තමන්ට ඉන්නේ තමන් විතරයි කියලා තේරෙන්නේ ඔබට එදාට. ඒක දැන් තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට හිතන්න පුළුවන් සර් මේ බොරු කියනවා කාලය විනාශ කරන්න කියනවා කියලා. අධ්‍යාපනය කියලා කියන්නේ එක්තරා විදියක් විතරයි පුතේ. මම දැන් බලන්නකෝ මෙතන සර් මොටිවේෂන් එක දෙනවා. නැත්නම් අර උගන්නන වෙලාවට කොච්චර හිනාවිය උගන්නනද බලන්නකෝ. ඔයාලට හිතන්නවත් පුළුවන් මේ වගේ පරිදයක් කියලා. වෙලාවකට හිනාවිය උගන්නනවා, වෙලාවකට හදවතට දැනෙන්න උගන්නනවා, වෙලාවකට බනිනවා. ඒ අපි ලැබපු අත්දැකීම ඔයාලට මේ විකාශනය කරනවා. ඒක විවිධ ආකාරයෙන් විකාශනය කරන්න පුළුවන්. වෙලාවකට හිනා වෙලා මට දැන් ඕන පසුදුරු බනින්න පුළුවන්. මොකක් හරි වරදක් හදලා පසුදුරු බනින්න පුළුවන්. එහෙම වුනේ නැහැ අපිට මෙතන. ඔබත් ඇවිල්ලා තියෙන ඉගෙන ගන්න, ගුරුවරයා ඇවිල්ලා තියෙන උගන්වන්න. උතේ අපිත් ඔහු ඉගෙන ගත්ත ගුරුවරුත් එක්ක. අදේ ගුරුවරු තමයි පාරේ දන ගහලා වදිනවා කොච්චරම වාහනයක ගියා මම නවත්තලා වදිනවා. ඒ තරමට අපි ආදරේ. ඔබත් ඒ දේ හදා ගන්න. අපි මෙහෙම වචනයක් කතා කරන්නේ ගුරුවරු නිසා. නැත්තම් මට ඔබට දෙමළ පාඩම් ටික කියලා දෙන්න පුළුවන්. ලියා ගන්න තේලේ තේකොළ කියලා දෙන්න පුළුවන්. නමුත් වැඩක් නැහැ. තේකොළයක් හැදෙන හැටි දැනගන්න ඕන. ඒක දැනගන්න ඕන විද්‍යාව ඉදිකර ගන්නවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. ඒක දැනගන්න ඕන පුතේ. දැන් අද ඔයාලගේ පන්තියට කලින් තිබ්බේ පහ වසරේ පන්තියක් මගේ. පහ වසරේ ක්ලාස් එකක් තිබ්බේ. ඒ ළමයි දන්නේ නැහැ ටික්කි ටිකිරි ටිකිරි ලියා සින්දුව. මේ දෙමළ උගන්නන සර් දන්නවා. ඔන්න ඕකයි තත්වය. අපේ රටේ අනාගතයේ පුංචි ඔබ තමයි ඉතින් අන්තිමට. අන්තිමට ඒක තමයි වෙන්නේ. ඇත්තම කතාව කියන්නේ ලැජ්ජ වෙන්නේ. ඔයාලගේ නංගිල මල්ලිලිය නම් අහන්නකො ටික්කි ටිකිරි ටිකිරි ලියා සින්දුව කියන්න පුළුවන්ද කියලා. පේලි හතරයි. ඔන්නෝකයි යථාර්ථය. ඔන්නෝකයි යථාර්ථය පුතේ. ඔන්නෝකයි යථාර්ථය. රාජ්‍ය සේවකකින් අහුණා නම් ප්‍රශ්නයක් නැහැ. අපිට හිතන්න පුළුවන් ෆයිල් වල ටිකි 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 ලියා ලියන්න නැහැනේ. නමුත් ඔන්නෝකයි යථාර්ථය. පහවසනේ ළමයිකට අර පේලි හතර බෑ කියලා කියන්නේ. ඔයාලා හිතන්න වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කොච්චර දුර්වලද කියලා. පොඩ්ඩක් හිතන්න. පුතේ ඔබ ඉගෙන ගත්ත චාන්ස් එකක් තියෙනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් රටෙන්නෙන්න පිට රටවලට විතරනවා අපිට ඉගෙන ගත්තද ජොබ් නැහැ කියලා. ඔව්. ඔහොම කියනකම් දෙයියනේ ජොබ් වෙන්නේ නැහැ කොහොමද? ඔහොම කියනකම්. ඔහොම කියනකම් ජොබ් වෙන්නේ නැහැ තමන්ට. දැන් තේරෙන්නේ නැහැ ඔයාලට මේ කිව්වට. ඉදිරියට තේරෙන්නේ. තමන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධියක් අරගෙන තමන්ට තේරෙවි පුතේ උපාධිය මට උපාධියක් තියනවා ජොබ් එක දියව් 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 කියලා කෑ ගැහුවට වැඩක් නැහැ. තමන් සුදුසුකම් හදාගන්න ජොබ් එක ගන්න. ඒක තමයි තියෙන්නේ. ඕනම දෙයකට හදාගන්න අර ආන්දගේ පියවර දන්නා නේද? ආන්දා. ලිස්සල යන එකනේ කෙනෙක් කරන්න. අනිත් දේ තමයි කූඩැල්ලා. කොහේ ගියත් එල්ලෙනවා. මෙහෙම ගහගෙන ඉන්නේ කූඩැල්ලා එල්ලෙන්න. එහෙම නේද? දන්නවනේ. කූඩැල්ලා මෙහෙම ගහගෙන ඉන්නේ එල්ලෙන්න. හැම පැත්තකම කූඩැල්ලෙක් වෙන්න. එච්චරයි. මට මතකයි අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක් කියලා තියෙනවා. රැස්ිනව කිව්වා. පුතේ අහසට ඉලක්ක කරලා විදින්න අඩුම ගානේ පොල් ගහක හරි නැදේ කියලා. අඩුම ගහක අඩුම තරමේ පොල් ගහක හරි නැදේ. ඉතින් පොළවට වඩා උසයිනේ පොල් ගහ. ඔව් අහසට එම් කරන්න පොල් ගහ කරන්නේ. ඒ නමේ කාගත් කරන්න. අඩුම ගානේ A6ට වඩා උඩ එනවා. දැම්ම පුතේ වැඩ කරන්න. නමේ වසර අමතක කරන්න. නමේ වසරේ දේවල් පාඩම් කළා. අන්තිම වාර විභාගයේ වෙණිය හදා ගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නමේකට පාර තියෙන එතන. එතනින් එහා වෙන මොකුත් නැහැ. ඒ නමේ පාර හදා ගන්න. හරිම ලේසියි එතකොට ඔයාලගේ ගමන යන්න. ඉදිරියට සාමාන්‍ය කළ විභාගයේ පුතේ ඒ සාමාර්ථ දී සාමාර්ථ තමයි ඉන්ටර්වයුව වලට වැලිඩ් වෙන්නේ. ඒක නිසා හොඳට මොරල් එකකින් වැඩ කරන්න. අපි හිනාවෙමු. ඔව්. හිනාවෙමු අපි. ඊළඟට වැරද්දක් කරොත් බනිමු. ඒත් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම වැඩ කරන එකත් අංක එක. හිනාවෙමු කතා කරමු ලස්සනට වැඩ කරමු. මේක තමයි වැදගත් වෙන්නේ. ජීවිතේට ඒක තමයි වැදගත් වෙන්නේ. හොඳට වැඩ කරන්න. දැන් අපිට තා තියෙන පාඩම් හතරයි. මට මේ පාඩම් හතර පෙබරවාරි මාසෙන් ඉවර කරලා දාන්න පුළුවන්. පෙබරවාරි මාසෙන් ඉවර කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මට ප්‍රශ්නයක් නෑ. මම උගන්වලා දෙන්නේ. නමුත් මට හරි ගුරුවරයෙක් නම් හද සාක්ෂියට අවංකව ඉන්න බෑ. ඇයි? මට දුකක් එනවා.
අපේ ළමයිට මම පාඩම් ටික නිකන් කියලා දුන්නා කියලා විතරයි. මට කවදාවත් තේරෙන්නේ බෑ. ඉතින් පුතේ මම දෙමළු ගන්න ගුරුවරයෙක් මේ පේනවාද ඔයාලට මේ බෝඩ් එකේ තියෙනවා. කුඩම් කලය කියලා ලියලා තියෙනවා. කුඩම් කලය කියලා ලියලා තියෙනවා. කලයක් ඇඳලා තියෙනවා. ඉතින් ඕක දකින්දි මම මතක් වෙන මගේ පුංචි කාලේ. ටිකිටි කිරි ටිකිරිලියා මතකද? ආ ඉඳෙත් ඉඳක් කලෙත් තරම් ළිඳට ගියා. ළිඳ වට කර කබර ගොයා කකුල කාපි බියබරියා. පහ වසරේ ළමයි දෙන්නටයි පුළුවන්. ළමයි 45ක් ඉන්න පන්තියේ. ළමයි දෙන්නටයි. නියමයි නේද? කොහොමද? ඔන්නෝකයි තත්ත්වය. ඔන්නෝකයි තත්ත්වය. දෙමාපියන්ට මෙහෙම තමයි ගහගන්න තියෙන්නේ. තා ශිෂ්‍යත් පන්ති අරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් එතකොට ශිෂ්‍යත් කොහොමද තමාරු? ඔන්නෝකයි යථාර්ථය. තේරුම් ගන්න. තමන්ට ඉන්නේ තමන් විතරයි. දැන් යාළුවෝ chat කරන්න බුද්ධ වම්මෝ අපිත් ඉදියකම. chat group බුද්ධ වම්මෝ එහෙම සෙල්ලම. ඒ කියන්නේ යාළුවෝ එකතු කරගන්නවා මොකද්ද ගහන්නේ? 19 කල්ලිය. නියමයි නේද? නියමයි. අන්තිමට තමන්ට විතරයි කල්ලි ගහන්න වෙන්නේ. විභාගයකට ගිහිල්ලා තනියෙන් ලියන්න වෙන්නේ. අර කල්ලියම ඇවිල්ලා විභාගෙට ලියනවද? එහෙම ලියන්නේ නැහැ. එහෙම ලියන්නේ නැහැ කොහේ? ඒක නිසා කියන්නේ. ඒක නිසා කියන්නේ හොඳට වැඩ කරන්න. තමන්ට තමන් විතරයි ඉන්නේ. ජීවිතේ අවබෝධය ගන්න, අවබෝධය අරගෙන පර්සනලිටි එක හදාගෙන පෞද්ගලිකත්වය, පෞරුෂය හදාගෙන ලස්සනට ගේම ගන්න. අපි යමු 12 වෙනි පාඩමට මේ මොරාල් එකේ. හරි අවබෝධය. බලමු පුතේ 12 වෙනි පාඩම අච්චු පොතේ 142 වෙනි පිටුව. තේ ඉලෙයි තේ කොළ. හරිම ලස්සන පාඩමක්. තේ ඉලෙයි තේ කොළ. තේ ඉලෙයි තේ කොළ. 142 වෙනි පිටුව තේ ඉලෙයි තේ කොළ. තේ ඉලෙයි තේ කොළ. තේ ඉලෙයි තේ කොළ. තේ ඉලෙයි තේ කොළ. හරි. හොඳට අහගන්න පුතේ. මේ වචනය ලස්සනයි. තේ ඉලෙයි තේ කොළ. තේකොළ කියලා කියන්නේ ඔයාලා දන්නවා තේකොළ දන්නව නේද ඒකත් දන්නේ නැද්ද ආ ඉතින් මෙහෙමයි ටික්කි ටිකිරි ටිකිරිලියා සින්දුව දන්නේ ළමයි ඉන්න සමාජයක කවිය දන්නේ ළමයි සමාජයක තේකොළේ අඳුරන්න තියෙන්නත් පුළුවන් ඔව්හෝ නියමයි ඉතින් එතකොට නේද hina වෙන්න එපා ලැජ්ජ වෙන්න ඒ ඔයාලගේ නංගිලා මල්ලිලා ලැජ්ජ වෙන්න පුතේ ඔන්න ඔකයි තත්ත්වේ අපි බලමු ඉතින් අතර මම මගේ ටාගට් එක තමයි මට මුළු ලංකාවම වෙනස් කරන්න බෑ ඇත්තම කතාව බෑනේ ලංකාව වෙනස් කරන්න බෑ මට පුළුවන් ළමයි සෙට් එකක් ඉන්නවා මම ඒ සෙට් එකේ ඔළුව හදනවා දෙමළෙන් විතරක් නෙවෙයි අපිට ඕන පුතේ ඔළුවක් තියෙන හොඳ ඔළුවක් තියෙන හොඳ හදවතක් තියෙන මිනිස්සෙක් අන්න ඒකයි තියෙනවා වර්තමානයේක නෑ අන්න ඒකයි දුක ත හදා ගන්න තමන් හැමතැනම පාරේ යද්දි කියනවනම් අන්න අර දරුවා මේ තැන ඉන්නේ මෙච්චර මහන්සියෙන් වැඩ කළා කොච්චර ලස්සන වැඩ කරනවද එහෙම කියලා කෙනෙකුට කියන්න පුළුවන් නම් අන්න අපි දිනලා අන්න අපි දිනලා පුතේ අන්න එක හදාගන්න අන්න එක හදාගන්න යාළුවෝත් එක්ක chat කරන්න මම නෑ කියන්නේ group හදාගෙන chat කරන්න ප්‍රශ්නයක් නෑ අපේ පුතාලා game ගහන ප්‍රශ්නයක් නෑ PUBG කියයි Free Fire කියයි උදු අම්මෝ Call of Duty කියයි මමත් දන්නවනේ ඔවා හරිද ඒක නිසා ඒවත් සෙල්ලම් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ TV series බලන්න කතා බලන්න ප්‍රශ්නයක් නෑ අධ්‍යාපනය තමයි අංකයක එහෙම නැතිනම් ඔබට ගොඩ යන්න මාර්ගයක් නෑ ගොඩ යන්න තියෙන එකම මාර්ගය තමයි අධ්‍යාපනය ඒකයි කියන්නේ පුතේ ඉගෙනීම කටුවත්තක් ඉහිපලය මොනින් අත්තක්ද ආ ඒක කටුවත්තක්ද ආ මල් අත්තක් අන්න ඒක හොඳට මතක තියාගන්න මොටිවේෂන් එක තමයි වැදගත් වෙන්නේ අපේ ජීවිතය හදාගන්න තියෙන එතන ඉගෙන ගන්නවා කියලා ඔළුව දිහා පෙරුවට වැඩක් නැහැ අන්න ඒකයි හරි බලමු අපි ක්‍රියාකාරකම් අංක 1 හරි අවබෝධයෙන් පුතේ ක්‍රියාකාරකම් අංක 1 මෙතන මම ළමයි ටිකකට ඇත්තටම මේ ගොඩක්ම ආදරේ දරුවෝ හැටක් ඉන්නවා හරි මම දන්නවා ඒ අය මමත් එක්ක හොඳ ගමනක් යනවා මම ඒක හුඟක් තම පේනවා මට මම මෙතන නම් කියන්න යන්නේ නැහැ ඒ අයට හොඳ ගමනක් යන්න පුළුවන් ඒක හොඳට මතක තියාගන්න ඒ අය දැන් දන්නවා තමන්ගේ හිතෙන් කවුද කියලා හොඳ ගමනක් යන්න අපි එච්චරයි හරි බලමු අපි කුළු නිලෙයි කලන්දුරේ යාඩුවෝ කුළු නිලෙයි තියාගන්න පුතේ කණ්ඩායම් කුළු නිලෙයි කලන්දුරේ යාඩුවෝ කණ්ඩායම් වශයෙන් කලන්දුරේ යාඩුවෝ සාකච්ඡා කරමු කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කරමු කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කරමු මගේ පුතේ ඔයාලා හොයලා බලන්න ලංකාවේ තව දෙමළ පන්ති තියෙනව නැත්නම් මේ ගුරුවරයා කරන විදියට දෙමළ ටික උගන්වලා ඒ විතරක් නෙමෙයි තමන්ගේ මොලේ හදනවා
අරද දෙමළෙන් විතරක් නෙමෙයි මොලේත් හදලා දෙනවා. එහෙම දෙමළ පන්ති තියෙනවා නම් මට පෙන්වන්න ලංකාවේ නැහැ. ඒක නිසා කියන්නේ ඕකයි තත්ත්වය. ඒ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. ඉගෙන ගමු. ඉගෙනගෙන හොඳ ගමනක් යා. මම ඔබට කියන්නේ ගුරුවරයෙක් වෙන්න කියලා. ගුරුවරයෙක් වෙන්න කියන්නේ නැහැ. ගුරුවරයෙක් වුණාට වැඩක් නැහැ. තමන්ගේ දක්ෂතාවය තියෙනුනේ කොට නගා ගන්න. පැහැදිලිද? ඔබට තව ගොඩ යන්න තියෙන ඕල් කරන් ජොබ් තියෙනවා. ඒවා ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න. පුතේ ඉගෙන ගන්න. ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඉච්චරයි. තමන්ට මොකක් හරි හිණයක් තියෙනවා නම් ගහගන්න තමන් වැඩ කරන ඉස්සරහා ඉස්සරහා මගේ පුංචි කාලේ ඉඳන් ආසාව මම ඔයාලට අද කියන්නම් පුංචි කාලේ ඉඳන් ආසාවක් තිබ්බේ මම වෛද්‍යවරයෙක් වෙමි කියලා මම වැඩ කරන මේස ඉස්සරහා ගහලා තිබ්බේ මම වෛද්‍යවරයෙක් වෙමි කියලා මම බයොලොජිකල් ඩිස්ත්‍රික් 180 ඩිස්ත්‍රික් 180 මම බයොලොජිකල් මම කවදාවත් මේක කියලා නැහැනේ නමුත් මට වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණා ඒ වෛද්‍ය සිහිනය මගේ නැති වුණා නමුත් මම අද සතුට වෙනවා මම මේ තෝරගත්ත වෘත්තියත් එක්ක මම වෛද්‍යවරයෙකුට වඩා මෙතන මම දෙයක් කරනවා දැන්. දරුවන්ගේ හැම දෙයක්ම මම හදලා දෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් එදා ඒ සිහිනේට මට යන්න බැරි වුණා. අර සර් කිව්ව කලින් කතාව බලන්න. මම අහසට එන් කරේ වෛද්‍යවරයෙක් වෙන්න. නමුත් මම පොල් ගහ කරඳුනා ගුරු වෘතිය. පැහැදිලිද පුතේ? පැහැදිලිද? අන්න ඒක හොඳට මතක තියාගන්න. අධ්‍යාපනය යන තරගයක්මයි. උසෙන් බෝල්ට් මීටර් 100 දුවනවා වගේම තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. දිස්ත්‍රික්කේ මුල් රෑන්ක් ටික දානවා පුතේ හොඳ කැම්පස් වලට. ඊට පස්සේ නිකන් කැම්පස් කියලා නිකන් නමට යවනවා පුතේ අඩු රෑන්ක් තියන අය. ඔන්න ඕකයි යථාර්ථය. ඔක තේරුම් ගන්න. තේරුම් අරගෙන ඔළුවට දාගන්න. හේතුව පුතේ අපි තුසස් අධ්‍යාපනය ලැබපු අය. ඒක නිසා කියන්නේ මෙහෙම දෙමළ ගුරුවරයෙක්ගෙන් කවදාවත් අහගන්න නෑ ඔයාලා. අහන්නේ නැහැ. ඒක නිසා කියන්නේ අපි ලැබපු අත්දැකීම කියන්නේ. මමත් එක්ක දැන් අපි පහවසරේ මම ඇත්තම කතාව මම මේ කියන්නේ අපිත් එක්ක පහවසරේ පහයි ක්ලාස් එක අද වගේ මතකයි. ඒ පන්තියෙන් වෛද්‍යවරු ඉන්නවා 4 දෙනෙක්. ඒ පන්ති අපිත් එක්ක වැඩ කරපු සෙට් එකෙන් වෛද්‍යවරු 4 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මෙඩිකල් ෆැකලටි. ඊළඟට ඉංජිනියර්ස්ලා ඉන්නවා 12ක් විතර. 12ක් විතර ඉන්නවා. අනිත් ඔක්කොම නෙස්ට මෝල් එකේ වැඩට යනවා. මම මේ ඇත්ත කතාව කියන්නේ පුතේ. ඇත්ත සත්‍ය කියන්නේ. නෙස්ට මෝල් එකේ වැඩට යනවා. ඊළඟට අර බාට කම්පැනි දියෙන්නේ. ඒ වගේ වැඩට යනවා. ඊළඟට මා අපේ අපට තියෙන කඩවල් වල වැඩට යනවා. ඊළඟට කෑම කඩවල රිසීවර් විදියට යනවා. ඔන්නෝව තමයි ජොබ්ස්. ඔන්නෝව තමයි. Taman තේරුම් ගන්න. Tamanට අනාගතේ ජොබ් එකක් කරන්න වෙනවා. Tamanගේ අම්මා අප්පච්චි වෙනුවෙන් වෙන කවුරුවත් නෙවෙයි Tamanගේ අම්මා අප්පච්චි වෙනුවෙන්. හරිද? Tamanගේ අතප්පයක් කඩන්න තුව හදලා තියෙන ඔය තත්ත්වෙට ඒ අයනේ. ඉතින් ඒක නිසා Tamanට වැඩ කරන්න කම්මැලි නම් පුතේ හිතන්න මම කවදා හරි අම්මයි අප්පච්චි ගොඩ දාන්න ඕන කියලා. ඒ මිනිස්සු දෙන්න ඔයාලගෙන පුංචි ලොකු බලාපොරොත්තු ඉයන් ඉන්නේ. ඒ බලාපොරොත්තු කවදාවත් නැති කරන්න එපා. එහෙම වුණොත් ඔයාලගෙන ලොකුම ලොකු සාපයක් ඒක. ඒක ලොකුම ලොකු සාපයක්. ඒ සාපේ ජීවිතේට වැදුනොත් කවදාවත් ඔළුව ඉස්සන්න බෑ. අත්දැකීමෙන් කියන්නේ. අත්දැකීමෙන් කියන්නේ පුතේ. මම කිව්වර මගේ හීනේ නැති වුණා. නමුත් මම අහස ඉලක්ක කරලා පොල් ගහ කරගෙන ගුරු වෘතිය. අද සතුටු. අන්නික Taman ලබන දේ සතුටු වෙන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. ඔය දැනගන්න ඇඟේ හිරිපොලයා යන්න ඕනව කියද්දි මම අනිවාර්යෙන් මේ තැනට යනවා මම ආගේ අම්මයි තාත්තයි රෝද හතරක දාගෙන යන කාර් එක කොහොමද ගම්ම නේද අම්මයි තාත්තයි පිටිපස්සේ දාගෙන කාර් එක කොහොමද යද්දි ගමේ ඔයාලා බලන්නකෝ ඒ අම්මගේ තාත්තගේ තියෙන හිනාව සතුට ඒව ලක්ෂ නෙවෙයි කෝටි නෙවෙයි මිලියන ගණන් හම්බ කරත් උටේ ගන්න බෑ මිලියන ගණන් හම්බ කරත් ගන්න බෑ දැන් බලන්නකෝ දැන් කොහොමද යද්දි අම්මගේ තාත්තගේ මූණ පොඩ්ඩක් ළඟ ඉන්නවද කොච්චර අර හිනාවක් ඉනවද කියලා ඒව තමයි වැදගත් වෙන්නේ උටේ ඒව තමයි වැදගත් අපි අත්දැකීමෙන් කියන්නේ අත්දැකීමෙන් කියන්නේ අත්දැකීමෙන් කියන්නේ හරිද අපි ඒ සතුට ගෙනත් දීලා තියෙනවා ඒක නිසා කියන්නේ ඒක නිසා තමන්ට බැරි නෑ දැන් හාල් මිල වැඩි ගියාවි ඕවනේ දීලා දැන් සමාජ බැලුවොත් පාර්ලිමේන්තුව දිහා බැලුවොත් තනිකර අමු හරක් ඉන්නේ කියන්න දෙයක් නෑ අමු හරක් ඉන්නේ කියලා ඉතින් ඒ වගේ මේ අතේ ඇඟිලි පහ එක වගේද ඔයාලම හිතන්න අතේ ඇඟිලි පහ එක වගේද නෑ අතේ ඇඟිලි පහ එක වගේ නෑ අපේ ඇඟිලි පහම එක වගේ නෙවෙයි පුතේ. ඉතින් මේ අපේ ඇඟිලි පහ එක වගේ නැත්තේ සමාජයේ විෂමාකාර නිසා. ඒ විෂමාකාර සමාජයෙන් ඔබ මෙන්න මේ ඇඟිල්ල වගේ උඩට ඇවිල්ලා පෙන්වන්න ඕන. ඒක තමයි තමන්ගේ ජයග්‍රහණය. ඒක හොඳට තමන්ගේ ඔළුවේ තියාගෙන හොඳට වැඩ ටික කරන්න. මම ඔය පුංචි අදහසක් දුන්නේ හේතුව තමයි මෙතන ඉන්නවා නියම පැටවු ටිකක්. මමත් එක යක්කු වගේ වැඩ කරන්න පුළුවන්. ඒ යක්කු ටික මම හදනවා කොහොම හරි. ඔළුවේ ඉඳන් හැම දෙයක්ම හදා ගන්න ඕන අපිට ඒ යක්කු ටික. හොඳට වැඩ කරමු. කොඩිතුවක් උස හිනා වෙන තැන හිනා වෙනවා විහිළු කරන තැන විහිළු කරනවා අර කවිෂණ මම කියන්නේ පන්තිනි කෙක්කම දරුවා කියලා. නමුත් එයා ජබ්බයි. මහතයි. නමුත් ඒ කියන්නේ ආදරේද? ඒ කියන්නේ අපි විනෝදෙන් ඕන වැඩ කරන්න නැත්තම් පන්තියට ඇවිල්ලා හා මේක ලියා ගනින්න. එහෙම කියලා ඉගෙනුවට වැඩක් නැහැ.
පොඩි තුවක්කු කියන නම ඔයාලගේ දැන් හිතේ තියෙන්නේ මෙච්චර ආදරෙන් අපි වැඩ කරපු නිසා අපි ඉදිරියට හදාගෙන යන අපි තව ඉදිරියට හොඳ වැඩ කරමු කිව්ව දේ Tamange හදවතේ තියාගන්න ගමන සාර්ථකයි අපි සාර්ථකයි බලමු අපි කුණු නිලෙයිල් කලඳුරෙයියාඩුවෝ කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කරමු අඬන්න එපා ඉතින් දැන් කට්ටිය අඳුරු පිළලානවා සමහර අය බුදුම්මෝ එච්චර දෙයක් කිව්වද ආ කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කරමු කණ්ඩායම් වශයෙන් සාකච්ඡා කරමු හරි බලන්න පුතා හර යාරුඩන් කියන එක තියෙන්නේ එංගේ කොහෙද කියන්න හරි අවබෝධයෙන් එංගේ කොහෙද එංගේ කොහෙද යාරුඩන් කියන එක තියෙන්නේ ඊළඟට එප්පෝදු එප්පෝදු කවදාද එප්පෝදු කවදාද එප්පෝදු කවදාද ඊළඟට පුතා ඒන් කියන්නේ ඇයි ඒන් කියන්නේ ඇයි මම ඔයාලට තව දෙයක් කියන්නම් දැන් පන්ති වරණනේ අතහමාට පන්ති වුණාට පස්සේ WhatsApp එකට ගිහිල්ලා බලන්න ඔයාලගේ හොඳම යාළුවෝ කී දෙනෙක් ඔන්ලයින් ඉන්නවද කියලා මම මේ පුංචි දෙයක් කියන්නේ බැලුවොත් ඔක්කොම ඔන්ලයින් ඉදි එහෙම නේද බැලුවොත් එහෙමනේ වැඩ කරන පුංචියුන් වැඩ කරනවා මම ඒක හොඳටම දන්නවා යාළුවෝ 10ක් ඉන්නවා නම් 10ෙන් 7ක් ඔන්ලයින් ඉන්නේ ඕ ඒ එතනින් බලාගන්න වැඩ කරන කෙනා සහ වැඩ නොකරන කෙනා එතනින් බලාගන්න ඉච්චරයි මම කියන්නේ ඒන් කියන්නේ ඇයි ඒන් කියන්නේ ඇයි යාර්ද කියන්නේ හොඳට අහගන්න යාර් කියන්නේ කවුද උඩන් කියලා කියන්නේ සමග යාර් දන උඩන් යාර් උඩන් කා සමගද යාර් උඩන් කා සමගද යාර් උඩන් කා සමගද ලස්සන තේක ඕපේ නේද ආ මේ වෙලාවේ කරට කෙලත් වෙනව නේද කේටේ ගන්ති වලට කේටේ සා වේනව නේද ඔය තේක ඕපේ දකිද්දි හා බඩේ අමාරුවත් හැදෙන්න දන්නේ මේ මනුස්සයාට හරි බලමු අපි පිටු අංක 142 ක්‍රියාකාරකම් අංක 2 බලන්න පුතා තරපට පඩංගල් தொடர்பான சொற்களை இனந்தான்போம் எழுதுவோம் බලන්න පුතා තරපට පඩංගල් පහත සඳහන් පින්තූර පහත සඳහන් පින්තූර සම්බන්ධ වචන හඳුනා ගනිමු පහත සඳහන් පින්තූර සම්බන්ධ වචන හඳුනා ගනිමු ලස්සන වැඩසටහනක් plan කරලා තියෙනවා පුතේ ඉරිදා සෑම දැන් පෙබරවාරි මාසෙ පටන් ගන්නවා ඒක ඔයාලට දැනුවත් කරා e-learning college එකෙන් සෑම ඉරිදාවකම කණ්ඩායම් දෙකකට කරන්නේ. ඔයාලට සාමාන්‍යයෙන් ඒක හම්බේවි දවල් 12 ඉඳන් 2 වෙනකන් ඉරිදා. අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙළ දෙමළ තෝර ගන්න අය නම් පොඩ්ඩක් මුල ඉඳන්ම සම්බන්ධ වුණොත් මම කැමතියි ඒකට. ඒක වෙනම ව්‍යාපෘතියක් විදියට යන්නේ. ඒක තමන්ගේ කැමැත්ත. ඒක මම බල කරන්නේ නැහැ. තමන් කැමති නම් සම්බන්ධ වෙන වැඩගත් දෙයක් වේ. හරි? පහත සඳහන් පින්තූර සම්බන්ධ වචන ඉනංගාන් පොම් හඳුනා ගනිමු. ඉනංගාන් පොම් හඳුනා ගනිමු. එළුදුවෝම් ලියමු. එළුදුවෝම් ලියමු. එළුදුවෝම් ලියමු. රේණුක සම්පත්. උඟල් සුවම් එක්පඩි රේණුක. අල්ල සුවම් උඟල් ඌරේදු. එංගේ රේණුක. අලවත්තේගම එන්න මාහනත්තිල උල්ලද මොන දිස්ත්‍රික්කයේද මයික් ඕෆ් කරන්න එපා දරුවා නුවරඑළිය මේ දවස්වල සීතලද නේද ගොඩක් මේ දවස්වල ගොඩක්ම සීතලද නේද ඉල්ලේ මේ ප්‍රදේශවල අත්තම කතාව කියන්නේ දහවල් 10 වගේ වෙනකොට මීදුම. මාතර ගොඩක්ම මීදුම දෙනවා. ඉතින් මේ මොරලිහි ඉස්සරහ වෙති දිය කලාවේ බදු හේවන ඉන්න බැරුව ඇති. හරි පුතේ. උඟල් පාඩශාලෙන් පෙර රේණුක? පොරවඩුල්ලස. පොරවඩුල්ල.
අන්න හරි බලමු අපි එළුදුවෝම් ලියමු එළුදුවෝම් ලියමු හරි හරි විනාඩි දෙකක් දෙන්නද නා විනාඩි තුනක් දෙන්න වචන හයයි විනාඩි තුනයි ටක් ගාලා ගැලපෙන විදිහට යා කරන්න ඉක්මනට යා කරන්න නෙමෙයි ලියන්න තියෙන්නේ ඉක්මන් කරන්න රාජ්‍ය සේවක ඇත්තම ඔයාලට ඔලියන අතර කියන්න ඔය මතක් වෙච්ච වෙලාවේ කියන්නේ මම රාජ්‍ය සේවක පන්තිගත ගුරුවරයෙක්. ඉතින් මමත් එක්ක වැඩ කරන අය ඉන්නවා මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න අය ඊළඟට ඉංජිනේරට ඇත්තටම අර මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න අපේ දරුවෝ දැක්කට පස්සේ ඒ කියන්නේ මට වඩා වැඩිමල් නමුත් මට මාත් එක්ක ඉගෙන ගන්නවා. ඉතින් ඒ අය දැක්කට පස්සේ මට ඇත්තටම දුකයි වෙලාවකට හේතුව මමත් දවසක ඒ තැනට යන්නනේ වැඩ කරන්නේ. ඉතින් නමුත් වෙලාවකට සතුටුයි ඉතින් මේ වගේ දෙයක් තියෙනවා දුක සහ සතුට කියන එක ජීවිතේ දෙපැත්තක් විතරයි. අපි මේ දෙක මැදින් යන්න ඕන. බුදුහාමුදුරුවෝත් ඒ වගේ නේ. මධ්‍යම ප්‍රතිපදාව තමයි අනුගමනය කරන්නේ. අපි මේ විදිහට හොඳට වැඩ කරමු. එච්චරයි. හොඳට ලියන්න. හොඳට. ගැළපෙන විදිහට ලියන්න. ආ රේණුගලට නම් ඉතින් ඔය අත්දැකීම ඇති නේද? මේ තේ වතු පිළිබඳ එහෙම. තේ වතු කර්මාන්ත ශාලා එහෙම. ආ රේණුගල. නෑ. ඔයාලට ඔය තේ වතු ඊළඟට කර්මාන්ත ශාලා එහෙම අත්දැකීමක් තියෙනවද නුවරළියේ? කර්මාන්ත ශාලා වල නැහැ තේ වතු නම් තියෙනවා. එතකොට ඔයාලගේ ප්‍රදේශවල නැද්ද මේ කර්මාන්ත ශාලා? නැහැ කර්මාන්ත ශාලා නැහැ ප්‍රදේශවල. ඔයා එතකොට නුවරළියේ ටවුන් එකේමද නැහැ? නැහැ නුවරළියේ කියන්නේ මහනුවරටත් කිට්ටු වෙනස. මහනුවර. එහෙනම් ඉතින් කර්මාන්ත ශාලා දකින්න නැහැ තේ විතරයි. ජීවිතේ වටිනාම දේ තමයි ඉගෙන ගන්න එක. ඒක අයිත් ගියොත් ගන්න බෑ. ඔය වයස පැන්නොත් ගන්න නම් කොහොමවත් බෑ. ඒක නිසා ඉගෙන ගන්න. මේ වෙලාවේ තමයි ඉගෙන ගන්න තියෙන හොඳම කාලය. Tamanta බඩගින්නක් එනවා නම් පොඩ්ඩක් ඉවසන් ඉන්න. ඉගෙන ගත්තට පස්සේ බුදු අම්මෝ තරු පහේ නෙවෙයි තරු 20 හොටෙල් වලින් ගන්න පුළුවන්. බඩ කාටයි තියෙන්න නෙවෙයි බඩ පැලෙන්න කතයි. හරිද? සල්ලි තියනවානේ. ඒක ඕන තරම් ගන්න පුළුවන්. ආ? රයිස් මෙන්න ගුවන් නිසා ඒ වගේ රයිස් ගන්න දෙන්න. සල්ලි තියනවා. ඉගෙන ගන්න ඉගෙන ගන්න හැම දෙයකම අධ්‍යාපනය තමයි අවශ්‍ය වෙන්නේ හැම දෙයකම ඉගෙන ගන්න ඉගෙන ගත්තොත් ජීවිතේ ගොඩ එතනින් එහා දෙයක් නැහැ අම්මා තාත්තා සල්ලි කාරණා ප්‍රශ්නයක් නැහැ ඇයි අම්මගේ තාත්තගේ සල්ලි දිනවනේ ඔව් එහෙම ඉන්නවා එහෙම ඉන්නා ඉන්න ඕන තරම් නමුත් අපිට එහෙම නැහැනේ අපි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුල අපි ඉගෙන ගත්තොත් අපි ගොඩ නැත්තම් අපි වලේ ඒක හොඳට මතක තියාගන්න එච්චරයි පුළුවන් තරම් ඕන දවසකට අලුත් සතියක් හිට පටන් ගන්න මේ සතිය තුල මොටිවේෂන් එක හදා ගන්න හොඳ ගැම්මෙන් වැඩ කරන්න ඒක ජීවිතයට ගන්න මේ සතිය තමන්ගේ ජීවිතේ වටිනාම සතිය බවට පත් කර ගන්න හරි අවබෝධයෙන් හොඳට වැඩිපුර දෙයක් ඉගෙන ගන්න බලන්න ඒක තමයි වැදගත් වෙන්නේ ඉතින් එහෙම නෙමෙයි මුකුත් වැදගත් වෙන්නේ හොඳට මතක තියාගන්න හරි නේද අපි බලමු කතා කාලය දෙන්න ලියන්න පංකර පසිදු හොඳයි පසිදුර හොඳට වැඩ කරොත් ඒකකට යන්න පුළුවන් හොඳට වැඩ කරොත් සර් කියන විදිහට හරියට වැඩ කරොත් ඒකකට යන්න පුළුවන් ඒශානි හොඳයි ඒශානි උංගල් ඌරේද ඒශානි
කොහොමද නේද පොතිවිල් සර් පොතුවිල් උඟ පාලිශාලින් පෙර අම් සිංහපුර සිංහල විද්‍යාලය එතකොට මොන දිස්ත්‍රික්කයටද අයත් වෙන්නේ වා අම්පාර අම්පාර නැගෙනහිර බලන්න හරි සාරි හරි ඔයාල කලින් වල කලින් දෙමළ වල ලකුණු කීයක් විතර තිබ්බද කියන්න පුළුවන්ද නැත්නම් කමන්නේ නැහැ 68ක් 68ක් කවන්නේ 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 දැක්ක හොඳට වැඩ කරනවා ඒක හොඳයි ඉතින් ඔය 68 හදමු බය වෙන්න එපා මගේ ළඟට ලකුණු 23ක් අරගෙන එනවා ගම්පහ කැප්පෙඩි කැප්පෙඩි පොළ විද්‍යාලයේ මෙතුමිනි නම මෙතුමිනි පළවෙනි පේපරේ එළියද්දී ලකුණු 23යි පළවෙනි පේපරේ මගේ ළඟට එළියද්දී ලකුණු 23යි මාස දෙකක් මාස එකමාරක් දුන්න කරන්න වැඩ කෙඩුල් එකක් දෙවෙනි පේපරේ ලිව්වා ලකුණු 73යි 23 ගත්ත දරුවා 73කට හැදුවේ මාස එකමාරයි ඉතින් ඔයාලගේ ප්‍රතිඵල හදනවා කියලා දෙන්නේ මේ නිකන් පුංචි මේ වගේ මෙන්න මේ වගේ පුංචි පුංචි අංශු මාත්‍රයක් විතරයි මට ඔයාලා කියන විදිහට වැඩ කරනවා නම් මේ අංශු මාත්‍රෙන් පුළුවන් අපිට ඒකක් හදන්න හරියට වැඩ කරගන්න ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ රචනාවක් දුන්නා පින්තූර විස්තර කිරීම මේ විදිහටම දුන්නා ඡේද ප්‍රශ්නය ලංකාව ගැන මේ විදිහටම කිව්වෙනවා කියලා ඒ විදිහටම ආවා ඊළඟට සංවාද ප්‍රශ්නයක් කිව්වා රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධව පොඩ්ඩක් එන්න සම්භාවිතාවක් තියෙන නිර්මාණශීලී ප්‍රශ්නයක් ඒ විදිහට වෙනවා තමන්ගේ යාළුවෙක් එක්ක රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධව සංවාදයක් හදලා ඉතින් රාජ්‍ය විභාග ගෙස් කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි මම කොහෙන්වත් පේපර් අරගෙන මුකුත් නෙවෙයි මගේ දක්ෂතාවයෙන් මම කියන්නේ ඒක හැකියාව. අනිත් දේ තමයි සාමාන්‍යයෙන් ඒක මගේ කුසලතාවයක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් වැඩ ඔක්කොම ඉවර කළා නිදා ගන්න ගියාට පස්සේ මට සාමාන්‍යයෙන් ටිකක් ඔළුවට මතක් වෙනවා. ඇත්තම කතාව මම මේ කියන්නේ ඔයාලට අත්දැකීම කියන්නේ. පුංචි දේවල් ටිකක් මතක් වෙනවා. ඊට පස්සේ නිදා ගන්නේ නැහැ. අයිමත් නැකිටලා ඇවිල්ලා ඒ ටික ලියනවා. ඒව ඒ විදිහටම විභාගවලට එනවා මම දන්නේ නැහැ ඒක මට කොහෙන් ලැබිච්ච ශක්තියක්ද කියලා ඇත්තටම ඒක නිකන් අර ඉරදීෙන් දකින්නවා වගේම තමයි පේපර් ඒ විදිහටම විභාගවලට එනවා ඉතින් ඒක මගේ දක්ෂතාවයෙන් මම කියන්නේ ඔයාලට ඉතින් වැඩ කරන්න මම ඉතින් ඊහා මොකුත් කියන්නේ නැහැ ඉතින් ඊහා මොකුත් කියන්නේ නැහැ ප්‍රතිඵල හදමු අපි මහන්සියලා ඒක මෙච්චර ඔයා මහන්සි කරවන්න පුතේ මට අද උදේ 4:00 පන්ති ඇත්තම කතාව මේක උදේ 4:00 පන්ති නමුත් කිසිම මහන්සියක් නැහැ බුදුන්ගේ සරණින් මහන්සියක් නැහැ උදේ හවස බුදුන් වඳිනවා මම ආගම ධර්මතර වල වැඩ කරන්නේ මම මස් බිත්තර මාළු මුකුත් කන්නේ අර ඇත්තම කතාව මේ වාලේ කියන්නේ මස් මාළු බිත්තර මුකුත්ම කන්නේ ගුරුවරයෙක් නා සම්පූර්ණ වෙච්ච ඉතින් ඒ මට වෙන මුකුත් නෙමෙයි බුදු දහමේ ආශිර්වාදය තමයි තියෙන්නේ උඹේ හවස බුදුන් වඳින්නේ ඒක තමයි වැදගත් වෙන්නේ උඹේ හවස බුදුන් නැතර තමන්ගේ ආගම විශ්වාස කරලා වැඩ කරන්නේ එතනින් එහා තව මේ මුකුත් සරණක් නැහැ හරිද හොඳට වැඩ කරන්න උච්චරයි මම හදලා ගන්නම් තාම ආරම්භ විතරයිනේ මේ හවස බුදුන් වඳින වැඩේ පටන් ගන්න දැම්ම ඉඳන් උතර ප්‍රශ්නයක් නැහැ මම දන්නවා සමහර මේක පුතාලා ඉන්නවා ඝාත කියලා වඳින අය ඉන්නවා ඒ තරම නියමයිනේ හොඳයි බලමු අපි ඊළඟට බලන්න 143 වෙනි පිටුවේ බලමු අපි අපේ කාලය වේගින් යනවා බලන්න පෙන් තොලිලාලිහල් ලියා ගන්න කාන්තා තොලිලාලිහර් කම් කරවෝ පළවෙනි එක බලන්න පෙන් තොලිලාලිහර් කාන්තා කම් කරවෝ කාන්තා කම් කරවෝ කාන්තා කම් කරවෝ නැත්තම් ගැහණු කම් කරවෝ ආන් පිරිමි තෙන් කියන්නේ කාන්තා නැත්තම් ස්ත්‍රී ගැහණු කාන්තා කම් කරවෝ මෙහා ගන්න කාන්තා කම් කරවෝ කියන එක පොඩ්ඩක් අර ගැලපෙන්නේ නැහැ වගේ නේද ආන් කියන්නේ පිරිමි තෙන් කියන්නේ ගැහණු ගැහණු කම් කරවෝ කියලා ලියා ගන්න කාන්තා ගැහණු කාන්තා කිව්වත් ගැහණු කිව්වත් එකයි නමුත් අර සමහර දේවල් දිනවනේ කුංචි දේවල් ලියා ගන්න එක නිසා ගැහණු කම් කරවෝ ඊළඟට පුතා තේ නීර් කෝප්පේ තේ කෝප්පේ තේ නීර් කෝප්පේ තේ කෝප්පේ තේ නීර් කෝප්පේ තේ කෝප්පේ තේනීර් කෝප්පේ තේ කෝප්පය තේ කෝප්පය ඊළඟට තේ ඉලේ තොලිච්ඡාලේ තේ කර්මාන්ත ශාලාව
Teile tulichale te karmanta salawa. Name daruwa menne me tulichale kiyana wacane mataka thiyaganna ahanna puluwam prashneyakata. Pahadilida? Teile tulichale te karmanta salawa. Te karmanta salawa. Mama pantiye thula weda karana. Eka oyala penawane. Ada aluth palanak patan gatha naththam mata welasana gana athara karanna thiyuwa. Ehema mata puruddak natha. Hondata weda karana. Teile ilangata teile kolombu kiyanne te dalla teile kolombu te dalla te dalla te dalla ilangata putha kolombu parikkum pen kiyanne kolombu kiyanne te dalu nelana kaanthawa Te dalu nelana kaanthawa. Eyagan kolondu parikkum pen kiyanne te dalu nelana kaanthawa. Te dalu nelana kaanthawa. Te dalu nelana kaanthawa. ඊළඟට පුතා තේයිලේ තෝට්ටම් තේවත්ත තේයිලේ තෝට්ටම් තේවත්ත තේයිලේ තෝට්ටම් තේවත්ත හරි බලමු අංක එකට එන්න ඕන මොකද්ද කියන්න පුළුවන් අය හෑන්ඩ් රේස් දාන්න Angka ikat ini nol mau kapan gila kian aku luangai hand raise ta. Hatar dina. Tum dina. Hatarai. Pahai, hayai. Hatai. Hatai. Renuka sampat, pala wini kita inono mokadde. Teile kolun. Anna hari, meke inono angka ikkata, niyamaya renuka. Angka deka, mokadde inono heshani. Teile tolir salai. Niyamaya, angka deka inono heka niyamaya. Pasindu, angka tuna, solungal. Vehama solungal, ipani kiya. Teile totem. Teile totem. Nih mai, nih kan orang angkat tuh na. Eh ini, angkat apa ter? Tiang ikat ter? Net mini ikat mangkaran na. Angkat apa ter? Tiang na net mini. Very good. Chamot Tamanth. Kiyan balan chamot? Tenir kopi. Tenir kopi. Niya mai puta. Hatara. Anka paha innona mokakda? Anka paha innona mokakda? පිළිතුරක් ගන්න දෙන්නේ නැති දරුව සම්බන්ධයයි මේක තේරුමක් නැහැ මම ඇත්ත කතාව මම කියන්නේ ඔය දැන් පිළිතුරු දුන්න ළමයි ටික කියන විදිහට හරියට වැඩ කරොත් B එකකින් උඩ හරි අනාවැකි කියන්නේ B එකකින් උඩ හරි පස්සේ නික කියන්නේ හේෂණි ප්‍රශ්නයක් නැති වැඩ කරන පුංචියකින් අහන්න pen toli lagal pen toli laler toli lali hel පහ හරි එතකොට ඊළඟට එන්න ඕන මොකද්ද මේ පසිදු අන්තිමකට කොළොන්දු පරික්කුම් පෙන් අන්න හරියට කොළොන්දු පරික්කුම් පෙන් අන්න හරියට ඔන්න ඔය විදිහට තමයි පිළිතුරට එන්න ඕන ඉක්මනට හදාගන්න මයික් ඕෆ් කරගන්න ප්‍රශ්නයක් ඇහුවම ඉක්මන් කරලා හදාගන්න ඔය හරියට ඉක්මන් කරා
hari, untuk rahaganya. Itu kota, oya api katakan, walat itu dolos ini padam api aaram dia kelabu agatta. Api laban sapi ini padam ya tuh perih makatakan rumah ini seri, api kalle dia nama deh. Itu deh berarti kami hari ini kerja kamu. Itu kota, ugarnu ilakam prasneya, kota ilakam tiga hundred luar dagan, itu nih hata wamaru dewan mukutahan ini hewa agat. Ilak kanti ke hundred balagan, itu kota katakan rumah padam tiga balagan, api kata padam, cuma hamara, cuma ini khatarak magi muku. Tapa ada yang khatarak lagi di ini berkata kerana ini variasi ke hari ini kerana itu kota unne ada luku variasi ke kala tapi kepada ada yang kami pelajari juga kata eh nam ada apa yang di ini kerana laban satu ini apa kata kerana di ini pun juga ada kata sanggup ada kita kerja kerja kami mungkin tuh ini kan dengan kata kerana melawan ya putih atau isi hari melawan eh nam ada apa yang di ini kerana mungkin kemalibuan mulmani hal tuh ini teruan sarana teru dengan paris seminggu ini bukan sarana ini.